සදාවන්ත පින්වත්නි, අපි හැම දෙනාම මේ මොහොතේ කල්යාණ මිත්‍රත්වයෙන් එකතු වෙලා සූදානම් වෙන්නේ ඒ විමුක්ති මාර්ගය පිළිබඳ සාකච්ඡා කරන්න. ඉතින් අපි මේ දිනවල ඉදිරියෙන් තියාගෙන ආවා මජ්ඣිම නිකායේ මූල පඤ්ඤාසකයේ තියෙන පළවෙනි බුද්ධ දේශනාව වන මූලපරියාය සූත්‍ර දේශනාව. ඒ දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ සියල්ලටම මුල් වෙන මූල ආකෘතිය දේශකාරණේ දේශනා කරනවා කියලා. මූල ස්වභාවය කියන්නේ සියල්ලටම මුල් අරමුණු, කියන්නේ සියල්ලම කියලා කිව්වහම ඒක අපි කියන්නේ මේ සිතට අරමුණු වන සියල්ලෙහි මුල් ස්වභාවය, මූල ආකෘතිය දේශනා කරනවා කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ එතනදී සංකල්ප 24ක් පිළිබඳව, ආකල්ප 24ක් පිළිබඳව හතර පිරිසක් දකින ආකාරයේ, කල්පනා කරන ආකාරයේ, දකින ආකාරයේ දේශනා කරනවා. ඒ හතර පිරිස තමයි, කියන්නේ 20, ඒ අර පඨවි, ඒ සංකල්ප 24 තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ, භූත. භූත කියන්නේ මේ කියන්නේ අර සතර වරන් දෙවරු වගේ, අර භූමාට දෙවරු ඉන්නේ, ආන් ඒ වගේ දේව කොටාසයකට භූත, දේව, පජාපති, බ්‍රහ්ම, ආභස්සර, සුභකින්න, වේහප්පල, අබීබු කියන බ්‍රහ්මතල ටිකයි. ඊළඟට ආකාස සංඥායතනේ, විඥානංච ආයතනේ, ආකින්චානංච ආයතනේ, නේව සංඥානා සංඥායතනේ, ඊළඟට ඒකත්වය, නානත්වය, සබ්බත් සබ්බන් සියල්ල, නිබ්බාන, ඊළඟට දිට්ටි, සුත, මුත, විඥාන. මෙන්න මේ කියන සංකල්ප 24 පිළිබඳව කොහොමද පෘථග්ජන මිනිස්සෙක් දකින්නේ? කොහොමද සේක පුද්ගලෙක්, ඒ කියන්නේ නිර්වාණ මාර්ගයේ ගමන් කරන දැන්ට සෝතාපන්න ඵලයේ ඉඳලා අනාගාමී දක්වා දියුණු වෙච්ච කෙනෙක් මේ සංකල්ප 24 දකින්නේ කොයි ආකාරයටද? රහතන් වහන්සේ කීනාශ්‍ර වූ රහතන් වහන්සේ කෙනෙක් මේ සංකල්ප 24 දිහා දකින්න කොයි ආකාරයටද? භාග්‍යවතුන් වහන්සේ මේ සංකල්ප 24 දිහා දකින්නේ කොයි ආකාරයටද කියන කාරණේ තමයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් අපි මේ වෙද්දී සාකච්ඡා කරා පෘථග්ජනෙක් දකින විදිහ ගැන. පෘථග්ජනෙක් පඨවීම් පඨවිතෝ සංජානාති. පෘථුවිය දෙයක් කියලා, මෙතන මේ ලෝකේ දේවල් කියලා දේවල් තියෙනවා. මේ හැමතැනම හේතුඵල දහමක්, පටිච්ච සමුප්පන්න ස්වභාවයක් තියෙන තැනක පෘථග්ජන මනුස්සයා කරන්නේ ඵලයක් දෙයක් හැටියට දකිනවා, හේතුවක් දෙයක් හැටියට දකිනවා. දැකලා මේ ලෝකේ එයා දැන් පෘථග්ජනේ පටිච්ච සමුප්පාදේ දකින්නේ දේවල් හැටියට. දැන් අපි හිතුව මට තරහාව, තරහාව කියන්නේ දෙයක්. තරහාව කියලා දෙයක් නෙමෙයි, ඒක හේතුක ඵලයක්නේ. ඊළඟට තරහවට හේතුව වෙන්නේ අපි දුමු අයෝනිසෝ මානසිකාරය, අප්‍රසන්න බගතිය කියලා. අප්‍රසන්න බව ඇති වෙන්නේ හේතුවක් නිසා. ඒකත් හේතුක ඵලයක්. අප්‍රසන්න බව කියලා දෙයක් නැහැ. අයෝනිසෝ මානසිකාරය ඒකත් යම් හේතුවක් නිසා එන්නේ. අවිද්‍යාව වුණත් ඉබේ පහළ වෙන්නේ නැහැ. ඒකෙත් තියෙන්නේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය. ওই ක්‍රියාවලියක් වශයෙන් ඔබ තේරුම් ගන්න එක තමයි ප්‍රඥාව කියලා කියන්නේ, විද්‍යාව කියලා කියන්නේ. පටිච්ච සමුප්පාදයේ තුල දේවල් හැටියට දැකීම තමයි පෘථග්ජන මනස කියලා කියන්නේ. පෘථග්ජන මනසේ ස්වභාවය මොකද්ද? පඨවීම් පඨවිතෝ සංජානාති. පෘථුවිය පෘථුවිය හැටියට දෙයක් හැටියට හඳුන ගන්නවා. හඳුනගෙන පෘථුවින් සංයුක්තා පඨවීම් මඤ්ඤති. පෘථුවිය ප්‍රපංච කරන තුෂ්ණා දෘෂ්ටිමානේ. ඊළඟට පෘථුවිය පඨවිතෝ මඤ්ඤති, පඨවියා මඤ්ඤති, ඒ කියන්නේ පෘථුවියෙහි කියලා කල්පනා කරනවා. පඨවිතෝ මඤ්ඤති පෘථුවියෙන් කියලා කතා කල්පනා කරනවා. පඨවි මේති මඤ්ඤති,
පෘථුවිය මගේය කියලා කල්පනා කරලා පෘථුවිය පිළිබඳ පටවෙන් අභිනන්දති. පෘථුවිය ගැන සන්තෝෂ වෙන්න පටන් ගන්නවා. තංකිස්ස හේතු, ඒකට හේතුව මොකද්ද? අපරිඥාතං තස්සාවදාමි. ඒක පිරිසිඳ ඒ කාරණේ පිළිබඳ දැනගෙන නැහැ. දැන් මේවා ගැන මං කියන්නේ, මොකද මේවා අපි මීට ඉස්සර දේශනාවලදී, මීට ඉස්සර සාකච්ඡාවලදී මේ කරුණ සාකච්ඡා කරා. එතකොට දැන් ඊට පස්සේ අපි සාකච්ඡා කරා ඒ පෘථුවිය පිළිබඳ කොහොමද මේ පෘථග්ජන කෙනෙක් නෙවෙයි සේක පුද්ගලෙක්. සේක පුද්ගලෙක් දකින ආකාරය ගැන සාකච්ඡා කළා. මයිදන මීට පෙර ආදේශනවලට හිටපු අයට මතක ඇති. සේක කියන්නේ සෝවහන් ඉඳලා අනාගාමී දක්වා දියුණු වෙච්ච කෙනෙක්. පටවින් පටවිතෝ අභිජානාති. එතනදී මේ සංජානාති නෙමෙයි, පෘථුවිය දෙයක් හැටියට හඳුනගන්නවා නෙමෙයි, පෘථුවිය හැටියට විශිෂ්ට ඥානයෙන් දැනගනි. මෙතන විශිෂ්ට ඥානයෙන් දැනගන්නවා කියලා කියන්නේ, විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරනවා කියලා කියන්නේ එය පටිච්ච සමුප්පන්න ස්වභාවයෙන්. මේ විශ්වයේ දේවල් කියලා මොකක්වත් නැහැ, තියෙන්නේ ක්‍රියාවලියක්, නැත්තම් වෙනස් වීම, නැත්තම් පටිච්ච සමුප්පන්න ස්වභාවය. ඒක දකින්න එක තමයි විදර්ශනාව කියලා කියන්නේ. මේ විශ්වයේ තියෙන ඒ ගලන ස්වභාවය, ගලණය, අපි පෘථග්ජන මාස ගලණය දේවල් කරලා තමයි දකින්න උරු වෙලා තියෙන්නේ. මේ ගලාගෙන යෑමක් තියෙන තැනක මේ දේවල්, මේ පුටු තියෙනවා, මේස තියෙනවා, බුද්ධ රූප තියෙනවා, පොළු තියෙනවා, හාමුදුරු කියලා මේ හැම දෙයකම තියෙන එකම ගලණයක්. එකම හැම මොහොතකම මේ නාම රූප දෙක වෙනස් වෙනවා. පරිණාමයකටපත් වෙනවා, විපරිණාමයකටපත් වෙනවා. ඒක තමන්ගේ ඥාණයෙන් දකින් දෙක ඥාණයෙන් දැකලා ඒක පිරිසිදු විශිෂ්ට ඥාණේ. මේ හේතුඵල ස්වභාවය, මේ හැම දෙයකම වෙන හේතුඵල ස්වභාවය, පටිච්ච සමුප්පන්න ස්වභාවය, විනාශීමේ ස්වභාවය තමන් තුළින් විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගත්ත කෙනාට තමයි මේ සේක කියලා කියන්නේ. හැබැයි තාම මෙයා මේක අවබෝධ කළාට මේ සේක පුද්ගලයා විශිෂ්ට ඥාණයෙන් මේක අවබෝධ කරාට සේක පුද්ගලයා තාම පූර්ණත්වයට පත් වෙලා නැහැ. තාම එයා පූර්ණත්වයට පත් වීම සිද්ධ වෙලා නැහැ. ඒ නිසා එයාගේ සිතේ මේ දේවල් කියන සංකල්ප එකපාරට දකිද්දීහා දිනනවා. හැබැයි එයාගේ ස්වභාවය තමයි ඒවා එක එයා තණ්හාවේ මානේ මම මගේ හැඟීමෙන් කල්පනාවලට යන්නේ නැහැ. දැන් මෙතන තියෙන්නේ ස්වභාවය තමයි මෙහෙම පටවින් පටවිතෝ අභිඥානාති විශිෂ්ට ඥානයෙන් දැනගෙන පෘථුවිය පිළිබඳ පටවින් මාමඤ්ඤි. මෙතන මාමඤ්ඤි කියලා වචනයක් තියෙනවා. මාමඤ්ඤි කියලා කියන්නේ එයා කල්පනා කරනවා පෘථුවිය විශිෂ්ට ඥානයෙන් දැකලා ඉඳ පටවිය පෘථුවිය හැටියට දෙයක් හැටියට මඤ්ඤණා නොකල යුතුයි. හැබැයි එක පාට යාට එනවා මඤ්ඤණාව. ආවට එයා ඒකත් එක්ක මඤ්ඤණා නොකල යුතුයි. ඒ නොකිරීමට තමයි එයා කල්පනා කරන්නේ. ප්‍රපංච නොකරින්න තමයි කල්පනා කරන්නේ. ඒකට පටවියා මාමඤ්ඤි. ඒ කියන්නේ පෘථුවිහි කියලා කල්පනා නොකරින්න කල්පනා කරනවා. පටවිතෝ මාමඤ්ඤි, පෘථුවියෙන් කියලා කල්පනා නොකරින්නත් කල්පනා කරනවා. පටවි මේති මාමඤ්ඤි, පෘථුවිය මගේ කියලා කල්පනා නොකරින්න. හැබැයි කල්පනා නොකර ඉන්න හදන නිසා කල්පනා නොවනවා නෙමෙයි. හොඳට මතක තියාගන්න, සීක පුද්ගලයෙක්ට එහෙම දේවල් හැටියට එනවා ඔළුවට. එක පාට ළමයා ගෙදර වශයෙන් ඒව එනවා. ආවට එයා ඒවත් එක මල් කඩ ඒවත් එක කල්පනා කර කර ඒවත් එක කල්පනික ලෝකයක ජීවත් වෙන්නේ නැහැ. ඊළඟට පටවින් මාබිනන්දති, කියන්නේ එයා පෘථුවිය හැටියට සතුට නොවෙන්න කල්පනා කරනවා. ඊට පස්සේ තංකිස්ස හේතු, ඒකට හේතුව මොකද්ද? පරිඤ්ඤයන් තස්සාන් වදාමි. තාම පෘථුවිය වශයෙන්, ඒ කියන්නේ එයාට තවත් සාක්ෂාත් කරන්න දේවල් තියෙනවා. තාම එයා පූර්ණත්වයට පත් වෙලා නැහැ. ඉතින් අපි ඔය ගැනත් සාකච්ඡා කරා. අපි ඒ නිසා අපි අද දවසේ ওই කොටස් දෙක මම මේ මතක් කර එහෙම අලුතෙන් අහු පිරිසට හා මේ අපි මොකද්ද මේ කරගෙන යන සාකච්ඡාව ගැන පොඩ්ඩක් මතක් කරලා දෙන්න.
එතකොට අපි අද ටිකක් අවධානය යොමු කරන්නේ ඔය කොටස් දෙකට නෙමෙයි. අද අපි අවධානය යොමු කරන්නේ මේ රහතන් වහන්සේ කෙනෙක් කොහොමද මේ සංකල්ප 24 අපි බලමු එකක්වත් අදත් කතා කරන්න. මේ රහතන් වහන්සේ කෙනෙක් කොහොමද ඔය මේ දැක්ම රහතන් වහන්සේ කෙනෙක් කොහොමද පඨවිය පිළිබඳ දකින්න කියලා. එතකොට කියනවා යෝපිසෝ භික්කවේ අරහං කීනස්සව උසිතං කතකරණීයං ඕහිත බාරෝ අනුප්පත්ත සද්දතෝ පරික්කන බව සංයෝජනෝ සම්මාදංච විමුක්තෝ. ඒ කියන්නේ සියලු ආශ්‍රව ප්‍රහීණ කරපු බඹසර වැස අවසන් කරපු බඹසර වැසලා අවසන් කරපු කීනාශ්‍රව වෙච්චි සියලු භව සංයෝජන ප්‍රහාණය කරපු ඒ උතුමන් වහන්සේ පඨවීම් පඨවිතෝ අභිජානාති පෘථුවිය පෘථුවියේ වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැනගෙන ඉන්නේ පඨවීම් පඨවිතෝ අභිඥාය ඒ පෘථුවිය පෘථුවියේ වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැනගෙන පඨවින් නමඤ්ඤති පෘථුවිය පෘථුවියේ වශයෙන් දැන් මාමඤ්ඤේ නෙමෙයි රහතන් වහන්සේට පෘථුවියේ දෙයක් ඇරිට මඤ්ඤනා වෙන්නෙම නැහැ බලන්න පට ඒ කියන්නේ දැන් රහතන් වහන්සේ අර උත්සාහ කළ මාර්ගේ වඩන්න ඕනේ නේ. එහෙම උත්සාහ කළා අර වගේ හංගීමක් එද්දී ඒක නොකළ ඉන්න ඕනේ කියලා මේ සංකල්පෙන් අයින් වෙන්න ඕනේ කියලා එහෙම වීරියක් වඩන්න නැසෙන ස්වභාවිකව ඒ අවබෝධය තුළ පිහිටලා ඉන්නේ. රහතන් වහන්සේ කෙනෙක් ඒකයි කියන්නේ පටවින් පටවිතෝ කියන්නේ පටවින් නමඤ්ඤි පෘථුවි පෘථුවියෙහි නොහාගි. පටවියා නමඤ්ඤති ඒ කියන්නේ පෘථුවිය පෘථුවිය විසියට නොහඟි පෘථුවිෙහි වශයෙන් නොහඟි පඨවින් පඨවිතෝ නමඤ්ඤති පෘථුවියෙන් කියලාවත් කිසි මඤ්ඤණාවක් රහතන් වහන්සේ කෙනෙක්ට එන්නේ නැහැ. පඨවි මේති නමඤ්ඤති පෘථුවිය මගේ යන සංඥාවක්වත් මඤ්ඤණාවක්වත් හිතේ පහළ වෙන්නේ නැහැ. පඨවින් නාබිනන්දති පෘථුවිය ගැන සතුටක් ඇති කරගන්නේ නැහැ. පරිඤ්ඤතං පරිඤ්ඤාතං තස්සා වදාමිට හේතුව තමයි උන්වහන්සේ අවබෝධ කරන්න ඕන සියල්ල මේ විශ්වයේ යථා ස්වභාවය මේ මායාව පිළිබඳ මේ සිහිනේ පිළිබඳ අවබෝධ කරලා ඉවරයි. දැන් අපිට මේ දේවල් හැටියට දේවල් මනසට නැගෙන්නේ අපි මේ විශ්ව ඩ්‍රීම් එක මේ මායාව අපිට ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ඒ ප්‍රත්‍යක්ෂ මායාව ප්‍රත්‍යක්ෂ නොවෙච්ච නිසා තමයි අපිට මේ විශ්වයේ දේවල් තියෙනවා හැටියට දැනෙන්නේ. දැන් එතකොට දැන් ලෝකය පිරිසිඳ දැක්ක කෙනෙක්ට මා කියන්නේ ලෝකේ හැබැයි දැන් මේ වෙයි රහතන් වහන්සේ කෙනෙක් ගැන කියද්දි විස්තර කරන රහතන් වහන්සේ ඒ කියන ආශ්‍රවස්ත්‍රය කරන ඥානෙට එන්නේ මේ ලෝකයේ පිළිබඳ කලකිරিলা කියලා නිබ්බිදාවට ලෝකයේ පිළිබඳ කලකිරিলা නිබ්බිදාව ඇති වුණාට පස්සේ තමයි මේ කියන අරහත් ස්වභාවය මේ ලෝකේ නාබිනන්දති සතුට නොවන ස්වභාවය පහළ වෙන්නේ. දැන් ඒක මම මෙහෙම කිව්වොත් ඔබට තේරෙයි. දැන් සමහරට මම දැන් අපි මෙතන ඉඳලා පොඩ්ඩක් සාකච්ඡා කරමු. ඒ රහතන් වහන්සේ කෙනෙක් කොහොමද ඔය උතෙන්ට ඔය තැනට සිත ගත්තේ කියලා. හේතුව තමයි දැන් සාමාන්‍ය මනසක් තියෙන සාමාන්‍ය මිනිස්සෙට එයාට මේ ලෝකේ පේන්නේ හැම වෙලෙම එයාගේ මනසේ ගොඩනගාගත්ත කතන්දරයක් එක්ක. එයාට ලෝකේ පේන්නේ ස්ථීරව ඉපදිලා මැරෙනකන් අපි මැරුණත් වෙනස් නොවී යන. දැන් අපිට මෙහෙම හිතන්නකෝ. ඔබට හිතෙනවානේ දැන් ඔබ මැරුණත් ඔබේ ළමයි මේ පෘථිවි ඉඳී කියලා. දැන් මං කියන්නේ හොඳට හිතන්නේ එහෙම හිතෙන්නේ නැත්තම් හොඳයි. ඒ එතන සලායතන නැතිවීමක් කියලා දැන් එක තමයි අවබෝධයට අවශ්‍යක විපස්සනාවට අවශ්‍ය කරන්නේ. පෘථජ්ජන මනසක්ද හැම වෙලෙම දැනෙන්නේ මම මැරුණත් මගේ ළමයි ඉන්න ඕනේ මේ මිනිස්සු මේ ඕස්ට්‍රේලියාවේ. ඒ ළමයින්ට හොඳ අනාගතයක් තියෙන්න ඕනේ. ඒ ළමයින්ට මම මැරුණත් එයාලට මේ කිසි ප්‍රශ්නයක් නැතුව ඉඳ තියෙන්න ඕනේ කියලා අපිට හිතෙනවා. අපි තව ටික දවසකින් මැරිලායි. අපි මැරිලා ගියාට මේවා ඔක්කොම තියෙන්න එපා. දැන් මං කියන්නේ ඒක වැරදි. මම මේ සම්මතයෙන් ඒක ගන්න එක වැරදි කියන්න යනවා නෙමෙයි. දැන් මේ අපි කතා කරන්නේ දැන් ඔයත පරිල ගන්න එපා මේ හාමුදුරු මොනවද මේ කියන්නේ එහෙම මොන ජීවත් කොහොම මොනවද එහෙම නේ. මම මේ පරමාර්ථ සත්‍යයක් ගැන කියන්නේ.
නැතන් ඕක සම්මුතියෙන් තේරුම් ගන්න එපා. මොකද දැන් අපි මේ රහතන් වහන්සේ කෙනෙක්ගේ අවබෝධය කොහොමද ආවේ කියන දැන් එතනයි මේ පොයින්ට් එක කතා කරන්න යන්නේ. එතකොට දැන් අර සම්මුතිය එක්ක පටල ගන්න එපා. දැන් සම්මුතියට සම්මුතිය පොඩ්ඩක් මේ වෙලාවේ පැත්තකින් තියන්න. සම්මුතිය අපි පැත්තකට දාමු. දැන් අපි බලන්නේ කොහොමද කීනාශ්‍රවයන් වහන්සේ කෙනෙක් ඔතෙන්ට ආවේ, ඔය කියන අවබෝධයට ආවේ කියන එක. එතකොට අපි තේරුම් ගන්න අප පුද්ගල මඤ්ඤණාවක්කින් උත්තර පෘථග්ජන මනසක් තියෙන කෙනෙක්ට පෘථග්ජනෙට සිතෙන්නේ හැම වෙලෙම ඔන්න ඔහොම දර්ශනයක්. ඔහොම දැක්ම. දැන් ඒකනේ එයාලා භාවනා කරන්න ගියත් එයාලා කියන්නේ මේ බලන්නකො සාන්නස මම භාවනා කරන්න ගියාපු ගමන් වෙලෙම දවස මට අද දවසේ මෙයාවා මේ මට ඔෆිස් එකේ වෙච්ච ප්‍රශ්නේ ගැන මයි සිතට එන්නේ. ඊට පස්සේ නැත්තම් මට ගෙදර වෙච්ච ප්‍රශ්නේ ගැන, මගේ යාළුවාත් එක්ක වෙච්ච ප්‍රශ්නේ ගැන, ඒව මගේ මැරිච්ච කෙනා ගැන, මේ යාළුවෙක් මැරුණා එයා ගැන මයි ඔළුවට එන්නේ කියලා එහෙම සමහර ඇවිල්ලා කියනවා. එහෙම කියනවා ඇවිල්ලා මෙහෙම ගැන. එතකොට ඒ එයාට එයා හිතන්නේ මේ එයාගේ මනසින් පරිබාහිර වෙච්ච, එයාගේ මනසින් එහාට ගියපු වෙනම මැරිච්ච කෙනෙක් ඉන්නවා, එයාට බැනපු කෙනෙක් ඉන්නවා, එයාගේ මනසින් එහා පැත්තේ එයාට හොඳ කියපු කෙනෙක් ඉන්නවා, නැත්තම් එයාට කියලා එයාට හිතෙන්නේ එහෙමයි. ඒ මට මගේ මනසින් එහා පැත්තේ සලායතනින් එහා පැත්තේ ඉන්න කෙනෙක් බැනපු එක තමයි මේ ආයෙ අරමුණු වෙන්නේ කියලා. එයාගේ මනසින් එහා පැත්තේ ඉන්න කෙනෙක් කියපු මේ වචනයක් තමයි ආයෙ මනස මේ එහා පැත්තේ ඉන්න කෙනෙක් තමයි මට බැන්නේ. එයා බැන්න එක තමයි මට මේ ආයෙ මතක් වෙන්නේ. එයා මට හොඳ කියපු එක තමයි මතක් වෙන්නේ. නැත්තම් මගේ සලායතනින් එහා පැත්තේ කෙනෙක් හිටියා, මේ ආයතන හයෙන් ඔබෙයි කවුරු හරි කෙනෙක් හිටියා, එයා මැරුණ එක තමයි මට මේ මතක් වෙන්නේ කියලා. දැන් එහෙම කියනවානේ සාමාන්‍යයෙන්. දැන් අපිත් එක්ක කතා කරද්දී සමහර එහෙම කියනවා. කියුවට එතකොට යා ඒ කෙනාට සියුම් විදිහට තීක්ෂණ ඥානයක් නැහැ කියන කෙනකින් ඔප්පු වෙන්නේ. ඒ කියන්නේ අවුරුදු ගාන බණ ඇහුවත් අවුරුදු 20ක් තිය දැන් ඔයත් මම ඉතින් සමහර අය අපි මම මහන වෙනදත් ඉස්සලා ඉඳන් බණ අහපු අය නෙමෙද නැත්තේ. ඇත්තම කතා කරොත් ඒ කියන්නේ ඒකෙන් කියන්නේ මම උසස් මේ වහක් කියන්නේ නෙමෙයි හදන්නේ. අපි කොච්චර බණ ඇහුවා, කොච්චර පරමාර්ථ සත්‍ය ගැන කතා කරා, කොච්චර රිට්‍රීට් ගිහලා භාවනා කළත් සමහරගේ තාම ඇතුළට ගිහිල්ලා නැහැ. මේ මෙතන තියෙන්නේ ස්පර්ශ ආයතන හයක් විතරමයි. මේ ස්පර්ශ ආයතන හය විතරයි මේ මොහොතින් මොහොත හේතු ප්‍රත්‍ය නිසා ඇතිවෙමින් නැතිවීම යන සලායතනයක් විතරමයි මෙතන තියෙන්නේ. මෙතන බාහිරක්වත් අභ්‍යන්තරයක්වත් නැහැ කියන එක තාම ගිහිල්ලා නැහැ. ඒක පුදුම කරුමයක්. අහනවා අහන කිදී හැබැයි ඒ අවශ්‍ය ඥානයකුත් ඕ නැති, අවශ්‍ය පිනත් ඕ නැති, අවශ්‍ය පාරමිතාවකුත් ඕ නැති, එහෙම මට එහෙම බයින්නත් බෑ. මොකද ඒ හිතෙන්නෙම එහෙම බාහිර කෙනෙක් ඉන්නවමයි තමන්ට මේ මොකක් හරි කියන්න කියලා. එයාගේ කරදර හිංසා තමයි තමන්ට මේ ජීවිතේ පුරාම හැමදාම එන්නේ කියලා. ඒ දැන් මෙහෙම දන්නකෝ, එහෙම එකක් නැහැ ඇත්තටම. එහෙම එකක් කාටවත් ජීවිතේ මේ කවුරුවත් හොඳ කියන්නවත් බයින්නවත් කාටවත් බෑ. ඔබට බයින්න කාටවත් හොඳ කියන්නත් බෑ. කාටවත් ඔබට එහෙම කරන්න බැරි හේතුව බුදුහාරෝම දේශනා කරන මහණෙනි, ලෝකය කියන්නේ මේ බාහිර ලෝකයක් නෑ. මේ ලෝකේ හට ගැනීම කියන්නේ මේ ආයතන හයේ හට ගැනීමයි. ලෝකේ පැවතීම කියන්නේ මේ ආයතන හයේ පැවතීමයි. ලෝකේ නිරෝධය කියන්නේ ආයතන හයේ නිරෝධයයි. ඔච්චරයි වෙන්නේ මෙතන. ඔතනින් ඔබේ මේ කියන්නේ කර්මයෙන් ලැබිච්ච ආයතන හයෙන් එහා කිසිම පරිබාහිර දෙයක් ඔබට මේ විශ්වය දකින්න බෑ. ඒ පුරාණ කර්මකින් හදිච්ච ආයතන හය තමයි එතන ඇති වී නැති වී යන්නේ. හැබැයි ඒකේ ප්‍රශ්නේ මං කියන්නේ ඔබ එහෙම හිතෙන්න තියෙන හේතුව, අපි තාමත් අර මනස හදලා දෙන කතන්දරය, මනස හදලා පෙන්නන කතාව, ඒක තමයි මඤ්ඤණා කියන්නේ, ඒක තමයි ප්‍රපංච කියන්නේ. ඒ මනසේ කතන්දරය විශ්වාස කරනවා. ඒක හරියට මේ වගේ. දැන් ඔයාලට උදාහරණයක් මං කියලා දෙන්න. ටෙලිනාට්‍ය බලනවානේ.
ටෙලිනාටය ඔන්න බලමු අද අපි ටෙලිනාටය බැලොචිෆිල් ටෙලිනාටය අද කොටසක් බැලුව කියන්න ගද ඔන්න අද ඇතු ටෙලිනාටය කොටසක් බැලවා. අද ටෙලිනාටය කොටස බැලුවට පස්සේ දැන් ඒක හිටියන්නේ ඔන්න ගෙදර වැඩ කර කර හිටියා මේ ගෙදව් කෑමුයෝ යා හිටියා. ඊට පස්සේ මම ඔන්න ටෙලිනාටය හිටත් බලනවා. හිට බල අදදි වට හිතන් අර ඒයේ ඔය ඔය පහි ඔයා හිට පයි ටෙලිනාටය ඇතුළිම මොනහරි කරලා ඇති දැන් ඒයාගේ ඒයාගේ තව කෑල්ලත් තමයි මට පේන්නවාගේ නික අපිට නිකන් හිතරන්න මේ නිකන් හෙම අන්න ඔය වගේ තමයි අපේ ජීවිතය. දැන් අද මෙහම හිතන්නකු දැන් අද මේ මම භාවනවැස්සටහනට එන්ඩිස්සෙල්ලා මේ භාවනවැස්සටහන්ට එන මහත්තයක් ඇවිල්ලා මට කිව්වා මේ එයාගේ නෝනයි ළමයයි නෝනවයි ළමයයි දාලාව ඒ ළමයගේ වැඩසටහනකට කියලා. ඉතින් දැම් යන මේ යාල කොහමර යයි කිව්වා. එතකොට දැන් ඒ වචන ඒ සිද්ධිය ගන්නක එතකොට යාට ඒ දැන් ඒ වගේ සිද්ධියකුණුත් අපිට හිතෙන්නේ දැන් මෙහ ළමය දාලාවා ළමේ වයිෆුයි දැම් මම මෙතන ආවා. මං මෙතන වයිෆ ඊටවස ළමය අරහේ ඉගෙන ගන්න ඇති මොනොහරි නෝනත් එතන පුටුවක වාඩි වෙලා ඇති එහෙම කියලා කතන්දරයක් දැන් හිතෙනවා. ඊට පස්සේ ගෙදර යනවා. ගෙදර ගියාට පස්සේ දැන් ඒ ළමයයි නෝනයි ඇවිල්ලා ඉන්නවා. එතකොට එයාට එක පාට හිතෙන්නේ ඒ දෙන්න ළමයා මේ ඉගෙනගෙන ඉවර වෙලා ඉගෙනගෙන ඉවර වෙලා තමයි මේ ඇවිල්ලා ගෙදර ඉන්නවා කියලා හිතෙනවා. අර අර දැන් මේ මෙතනින් එහාට මට එතනදි හම්බෙදිනේ ආයේ ආයතනෙ පුදුනි. හැබැයි අර ඉතුරු කතන්දරේ ළමයා ඉගෙන ගන්න ඇති දැන් එනෝනත් එතන වාඩිලා ඉන්නේදී මේ සියල්ලම මනෝවිකාරයක්නේ. ඊට පස්සේ ඒක හැල්ලා අපිට ඒකල් අපි අතින් ගොතනවා. අතින් ගොතල තමයි මේ ස්ථීරව ඉන්න ළමයා උදේ ඉඳන් රෑ වෙනකන් ඉන්න නෝනයි ළමයයි මහත්තයයි ඒ කතන්දරයක් අපිට හේම නිකන් නිත්‍ය වශයෙන් එහෙම කතාවක් වගේ එක කර ටෙලිනාට්‍යයක් වගේ ටෙලිනාට්‍ය වලදීත් අර අපි දකින්නේ අර කෑල්ල ඒ වෙලාව ඒ වෙලාවට තමයි ඒක ඒක ඇලේ ළඟපෑම විතරනේ අර ඉතුරු ටික අපි අතින් හදා ගන්නවා වගේ අපි මුළු ජීවිතේම නොදැක්ක ටික මනසින් කතාවක් හදනවා. දැන් මෙහෙම ඉඳන් දැන් ඔයතර හිතනවා ඔයත්ගේ ලංකාවේ මේ විදිහට අම්මා දැන් මේ වෙලාවේ කනව බොනවා ඇති තාත්තත් කනව බොනවා ඇති කියලා ඊට පස්සේ එහෙම හිතනවා අපිට හිතුණා ඊට පස්සේ අපි යාලුවා යනවා දකින්න. දකින්න ගියාට පස්සේ අර ඊවුණාට බලන්නකෝ අපිට දකින්න ඒ ගියපු වෙලාවෙනේ හපව් ඒ රූපේ ගැටිලා ආයේ තාත්තගෙන් සංඥාව ලෝකේ හැදිලා නැති වෙලා ගියා ඉවතරනේ ඉතුරුනේ. හැබැයි අර ඒවනට අපිට තියෙන අවුරුදු ගාණක් මේ කකා රෑට කකා බිබී හිටපු තාත්තා කෙනෙක් හිටියා. ඒ රෑට මේ දවස් ටිකේ කකා බිබීන තාත්තා තමයි මට මේ දැන් දැක්කේ මං. දැන් දැක්කට ඒ තාත්තා කොහොම හිටියා දිගටම. ඒ තාත්තා මේ දිගටම හිටියා. කියලා තද්ද බල නිත්‍ය සංඥාවක් මනසේ පිහිටලා තියෙනවා. ඒ මනස වෙන්නේ අර අර මනෝවිඤ්ඤාණයෙන් කියන කතාවයි. ඒවා අපිට අර එතන මෙතන මේ සලායතන නිරෝධයක් කියලා වෙන්නේ තේරෙන්නේ අපි එහෙම වගේ මේ ස්ථීර පවත්ම වෙනස් නොවීම මේ දිගට යන එකක් දකිනවා. අන්න ඕක තමයි පෘථග්ජන මනසේ තියෙන දැක්ම. ඒවා යාට දේවල් කියනවා. මේ දේවල් මේ වෙලාවෙදිත් මේ දේවල් කොහි හරි තැනක මේ නතර වෙලා තියෙනවා. ඒ දේවල් දැන් මේක වෙනවා ඒ දේවල් වලට. ඒ දේවල්ම තමයි මං ගියාට පස්සේ ආයෙ දකින්නේ ගෙදර ගියාම. දැන් අපිට තේරෙන දැන් ගෙදර අතන තියෙනවා. ඒ තියෙන ගෙදර දැන් ළමයි කනවද බොනවද දන්නේ. ඒ ළමයි තමයි දැන් මම ගියාට පස්සේ පේන්නේ. අන්න ඒ වගේ අපේ මනස එහෙම දිගට ගත්ත නොකෙඩී යන වෙනස් නොවි තියෙන ලෝකයක් අපි දකින්න උරු වෙලා තියෙනවා. අන්න ඒ වෙන්නේ අපිට තේරෙන්නේ දැන් ඔබට ඔබේ ළමයා මතක් වෙද්දි පවා ඔබේ මහත්තයා හරි වයිෆ් හරි ගෙදර හරි මතක් වෙද්දි පවා මෙතන වෙන්නේ දැන් ඔබේ මනසයි විසිතවිල්ලයි මනෝවිඤ්ඤාණේ ඒ තුනේ නිසා දැනෙන සංඥාවක් ඇති වී නැති වී යාමක් විතරයි කියලා පේන්නේ. එච්චරනේ වෙන්නේ මේ වෙලාවෙත්. ඔබ ළමයා ගැන හිතද්දි නෝන ගැන හිතද්දි මහත්තයා ගැන හිතද්දි ගෙදර ගැන හිතද්දි ඒ සම්බන්ධව ආපු මනෝවිඤ්ඤාණේ ඇතිවීමක් නැතිවීමක් කියනවනේ අපිට හිතෙන්නේ. එහෙම නෙමෙයි අපිට පේන්නේ අවිද්‍යාඝාත සිතකට මේ ස්ථීරව කොහේ හරි ඉන්න කෙනෙක් ගැන තමයි දැන් මනසට මතක් වෙන්නේ කියලා. කොහේ හරි කෙනෙක් එහෙම ඉන්නවා ස්ථීරව. ඒ ස්ථීරව ඉන්න කෙනා මනසට නැගෙනවා කියලා. ඒක නිහර ටෙලිනාට්‍යයක් වගේ තමයි. ටෙලිනාට්‍ය බලද්දී නිකන් අපිට දෙන අර ඒ ස්තේ අපි මේ අද දැන් මේ පැය භාගෙට බැලුවට අනිත් පැය මේ 23 මේ කට්ටිය මොකක් හරි ඒ ටෙලිනාට්‍යය තුළම හිටියා වගේ නිකන්.
නැහැන යාල විනාඩි පහර රඟ පැව යලහින වෙන මොකක් කරියක. ඒමනි ඒක නිකන් අර නිකාර ටෙලිනාටක රැවටෙනවාගේ ද අපිට හෙම ඉදර සතිපතා දන්නර මෙගාට ඩාමෝල මෙගට ඩාම කටිය වන්න ඒවගේ හින්න අපි එක ඒවාගේ තමද ඒවාගේතම මේ ජීවිතයත් ඔන්න ඔයාගේ ඩ්‍රාම එකක් ඕකේ හෝම මේ දිගට යන මොකක්දෑයිදි. ඒ ඒ ගත්ත අවිද්‍යාව කොච්චර බණ කිව්වත් කොච්චර කරත් ප්‍රඥාව මදිනම් මේක තේරෙන්නේ. ඒකයි වැඩි කොච්චර සමාධිය තිබ්බත් දැනන්නේ මේ දර්ශනීය ප්‍රඥාවට තමයි මේ මේ දර්ශනීය ගෝචරේ රහතන් මේ ආශ්‍රවක් සය කිරීමට රහතන් ආස කෙනෙක් කියන්නේ ඔන්න ඔයගේ මහා සියුම් ඥානයක් තියෙනවා. ඒ සියුම් ඥානයකින් තමයි මේ නිවන කියන්නේ මේ මේ ආශ්‍රවක් සය මේ ප්‍රඥාව කියන එකේ මේ සියුම්ව විපස්සනා නුවණ දේවල් සියුම්ව තේරුම් ගන්න පුළුවන් දර්ශනීය නිසයි රහතන් වහන්ස කෙනෙක් මේ පටවිය වශයෙන් ගන්නෙ නැත්තේ. ඒක මඤ්ඤණාවකට යන්නේ නැත්තේ. ඉතින් එතකොට දැන් අපි තේරුම් ගන්න ඕන ඔය වගේ ස්වභාවයකට තමයි අපි ටික ටික අන්තිමට විපස්සනා කරගෙන යද්දි අන්තිම හරියේදී අපිට වෙන්නේ අපි ඒ වගේ මේ ස්ථීර පැවැත්ම වල දකින්නේ. අපි මේ මේ වගේ අර මනසින් හදාගත්ත කතන්දරයක් ප්‍රොජෙක්ට් කරන්නේ නැහැ බාහිරට. එහෙම මේ කරන්නේ නැතුව අපි දකිනවා එහෙනම් එතන තමයි මේ ලෝකේ හැදෙන්නේ. ලෝකේ හැදෙනවත් එක එතන ලෝකේ කියන එක ඒ ඒ ඒ මොහොතේ ආයතන හයත් එක ලෝකේ හැදෙනවා. ඒ මොහොතේ ලෝකේ නිරෝධ වෙනවා. මිසක් මෙතන එහෙම තියෙන්න පවතින්න ස්ථීරව පවතින දෙයක් එහෙම නෑ. දැන් මේ විදිහට තමන් ගැන හිතුවත් තමන් ගැන එක පවා මේ ස්ථීරව එහෙම දැන් ඔබට බලන්න ඔබ මහත්තයෙක් හරි වයිෆ් කෙනෙක් හරි එහෙම නැත්තම් ස්වාමි පුරුෂයෙක් හරි කියලා හැම වෙලෙම දැනෙන්නේ නෑනේ. දැන් අතර නිඳ ගියාම දැනෙනවා තමයි මහත්ද දරුවනද කියලා ළමයිද කියලා. එහෙම හැම වෙලෙම දැනෙන්නේ නැහැ. දැන් මේ වෙලාවේ මහත්තයා හරි නෝනා වයිෆ් හරි මහස්බන්ඩ් හරි අරමුණු වුණොත් විතරමයි වයිෆ් කි මම වයිෆෝ මම මහත්තයා කියන ලෝකෙ එතන හැදෙනවා. ඒ අරමුණ නැති වෙච්ච ගමන් ඉවරයි. ඒ ඒ ඒ දිගට පවතින මම කියලා එකක් අපිට දැනෙන්නේ නැහැ. දැන් එහෙම අපිට දැන් එහෙම වුණොත් දැන් එහෙම දිගට පවතින හස්බන්ඩ් කෙනෙක් නැහැ මහත්තයා කෙනෙක් නැහැ වයිෆ් කෙනෙක් එහෙම කෙනෙක් නෑ කොහේ. ඒක අරමුණත් එක්ක ලෝකෙ එතන මැවිලා ලෝකෙ එතන නිරෝධයි. මං කියන ඔන්නක මම තියාගත්ත සැරට ගියව සැර කරන්නේ නෙමෙයි මේක වද්ද ගන්න කොහොමද ඇතුළට. ඒක මං දන්නේ නෑ කොහොම වදීද කියලා. ගියොත් හරි වැඩේ. එතකොට ඉතින් එහෙම එකක් හම්බෙන්නේ නැති වෙන. ඒ කියන්නේ ඒ ඝන සංඥාවලට කුඩු වෙන්න ඕනේ. ඒ ඝන නිත්‍ය සංඥාවලට ඝන සංඥාවලට ඒ කියන්නේ බුදුහාරෝ කියන්නේ මේක ශුන්්‍යතාවයක් තියෙන එක එකම ශුන්්‍යතා ධර්මයක්. එකම ශුන්්‍යතාවයක් මේ විශ්වය තුරම තියෙන්නේ. මේ ඝනට ගත්ත මනස නිසා ඕලාරික මනස නිසා මේ කොච්චර කිව්වත් මේක ගෝචර වෙන්නේ හරියට. එහෙම දැන් ඒක ඇතුළේ කීනාස්ත්‍රව රහතන් වහන්සේට එහෙම ඒකයි වැඩේ දින උන්වහන්සේට එහෙම නිත්‍යව දකින්න මේ දේවල් කියලා එකක් පේන්නේ නැහැ. ඒ වෙලාවට ඒ ආයතනයන් යහට ගැනීමනේ ඒ කර්මයෙන් ලැබිච්ච ආයතනිය නැති වී ඇති වී නෑ මම නිසා. ඒ ඇරෙන්න කිසි දේවල් නෑ ඉතින් මේ විශ්වය තුර. එතකොට මේ ඒ දැන් එතකොට අපිට තේරෙනවා එහෙනම් තමන්ට මේ තමන් කියලා ගත්ත දේ වුණත් මේ තමන් කියලා ගත්ත කෙනා වුණත් ස්ත්‍රියව ඉන්න මහා දැන් අපිව හඳුනාගන්න කියන්නේ මම විවාහ වෙලා කියනවා මම විවාහ වෙලා නැහැ කියනවා ඊට පස්සේ මම වෛද්‍යවරයෙක් කියනවා මම ඉංජිනේරුවෙක් කියනවා මම තොටා කෙනෙක් කියනවා මම මෙහෙම කෙනෙක් කියනවා. එයා හැම වෙලෙම නැහැ නෑ. අපිට තියෙන මේ හැම වෙලෙම ඒ පිරිමි කෙනා ඉන්නවා කියලා හැම වෙලෙම මේ වෛද්‍යවරයා ඉන්නවා කියලා හැම වෙලෙම අපිට තියෙන මේ ඒක අරමුණු වෙද්දි විතරයි මේ මායාව මැවෙන්නේ. නැතිලා එහෙම එකක් නැහැ. මම භික්ෂුවක් කියලා හිතද්දි විතරයි භික්ෂුව මායාව මැවෙන්නේ. නැත්නම් ඉපිසක් නැහැ මෙතන. හැබැයි මං කියන්නේ අපි වැඩි දුරට කතා නොකරමු. ඔගේ එන්ඩ් එකට කතා කළොත් මං හිතන්නේ තාම මේ දහන් සභාව සුදුසු නැහැ අපි අර එන්ඩ් එකේ තියෙන කෑල්ල කතා කරන්නේ. ඒකට පස්සේ යමු ඉස්සෙල්ලා දැන් ආයේ බහිමුකෝ දේශනා. මොකද මට හිතෙනවා තාම සම්මස්සේ ලෑස්ති නැහැ සමහර අය. මොකද මේ එන්ඩ් එකේ තියෙන එක තේරුම් ගන්න තරම් කියලා. එන්ඩ් එකේ තියෙන එක හරි වෙනස්. එන්ඩ් එකට ගියාට පස්සේ අපි එකම විශ්ව දහමකට අපි එකම නේචර් එකට එකම නිර්වාණ ධාතුවට එකතු වෙනවා. ඒ නිර්වාණ ධාතුවට එකතු වුණාම ඔය සියල්ල කඩු කුඩු වෙලා යනවා තුල. මොකද එකම නිර්වාණ ධාතුව විතරක් විශ්වයේ තියෙන නිසා අනිත් සියල්ල ඔබ දකින සිහිනයක්. අර ඒ ඔබ දකින හීනයක් කියන්නේ හීන දකිද්දිත් ඔහොමනේ. හීන දකිද්දි අපිට දැන් ගෙදරයි ළමයි වගේ හීන පේනවනේ. හීන පේද්දිත් අපි දින ඒ ළමයා මේ ඊට ඉස්සර ඉඳන්ම මේ හිටපු ළමයා තමයි මේ දැන් හීනෙන් පේන්නේ කියලා. නෑනේ ඒ වෙලාවේ මැවිච්ච ආයතනෙම මැවිච්ච ළමයෙක්නේ පේන්නේ හීනේ. තේනවද මං කියන එක? ඔය ඇතන ඩ්‍රීම් එකක් පේද්දි හීනයක් දකිද්දි හිත හිතන්නේ මේ අවුරුදු ගණන් ඉඳලා ටික ටික ලොකු වෙච්චි
අවුරදු ගරන් හිමීට ලොකු වෙච්චි ළමයක තමයි මට මේ හීනිදි පෙවුණ කරන්න හැ ඒ වෙලාවටයි ඒ ඒ ආයතනය පහලීම නිසා හම එකක් පෙවුණ ඉවරයිදි ඒට අපි ඊටසේ හටත් ඔය හිනි දැක්කොත්ම අයිජ දැක්ක ළමයව තමයි මේ අදත් දෙැන් ඉඳල කොහට කොහරි ජීවත් වෙලා මේ දැන්හි ඒ ළමය පෙහෙනවා කියලා. ඒ අන්න ඔයගේ ඔන්න ඔය වගේ හීනයක් තමයි මේ මුළු ජීවිතයම කියන්න. ඔය වගේ බොරුවත් තමයි මුළු මේ මුළු ලයි් එකම කියන්නේ මුළු ජීවිතයම කියන අත පිළිගත්තත් නැතත් ඒක තමයි යථාර්ථය. ඒක තමයි ඇත්ත. එහෙම මේ මොකක්කත් එකක් මේ ශුන්‍යතා ධර්මයක් තියෙන විශ්වය තුළ. ඒක ඉතින් ඒක අවබෝධ කරන්න තමයි අපි ටිකටික රහතන් වහන්සේ ඒ විශ්ව මායාව කියන එක අවබෝධ කරන්න තමයි අපි ටිකටික ටිකටික අපේ ඥානය වර්ධනය කර කර ප්‍රඥාව විදර්ශනා නුවණ විපස්සනා ඥානය ටිකටික ටිකටික ටික වර්ධනය කරන එතෙන්ට එන්න අවශ්‍ය කරනවා. එතකොට එතකොට බුදුරජාණන් වහන්සේ කලකිරෙන්න කිව්වේ මේ ලෝකෙ කියලා මේ එළිය ලෝකෙකට නෙවෙයි නිබ්බිදාව විරාගයේ පහල කරගන්න කිව්වේ. දැන් අපි හිතනවා මේ බුදුහාමුදුරු මේ කලකිරෙන්න කිව්වේ මේ ලෝකෙට වෙන්න ඇති මේ ඇලෙන්න එපා කිව්වේ ලෝකෙට වෙන්න ඇති විරාගේ ඉතින් කොහෙද අප්පා ලෝකෙ හැත්තියෙන්නේ මේ කලකිරෙන්න කිව්වේ ඔබේ සලායතනෙට. ඒක තේරෙන්නේ නැහනේ. ඒකත් හිතන් ඉන්නේ මේ එළිය මේ මහාන වෙනවා මේ කියන්නේ මේ ඔක්කොම එළිය කලකිරිලා මේ බුදුහාරොත් කියලා දිනවා කලකිරෙන්න කියලා මේ ලෝකෙට. ඉතින් බුදුහාරොත් කියලා දිනේ ලෝකෙ කියන්නේ සලායතනේ නම් ඔබ කලකිරෙන්න ඕනේ සලායතනේ ඉන්න විසක් එළිය ඉන්න ගැහැණිට ගැහණු කෙනාට නෙවෙයි වයිෆ්ට හෝ නෝනට හෝ ළමයට නෙවෙයි. ඒකවත් තේරෙන්නේ නැහැ තමයි මෙච්චර ධර්ම කියලා. ඒයි තමයි බුදුහාරොත් කියලා දිනන ලෝකෙට කලකිරෙ ලෝකෙ කොහෙද ඒ කියන්නේ කලකිරෙන්න කියලා දිනේ මේ ආයතන හයට මේ සලායතනේට එතෙන්ටයි කලකිර මොකද එතනයි මේ බොරුව කරන්නේ. දැන් අපි හිතමු දැන් අපිට කවුරු හරි කතා කරලා කෝල් කරලා බයිනවා නැත්නම් කවුරු හරි අපි බයිනවා කියලා දැන් බැන්නට පස්සේ දැන් අපි කලකිරින්නේ බයින කෙනාට අපි හිතනවා ඒ ආයතනින් පරිවායරව බයින කෙනෙක් කියලා එයා එක කේන්ති ගන්නවා. අන්න ඕක තමයි අවිද්‍යාව කියන්නේ. ඕක තමයි පටිගය කියන්නේ. අපි කලකිරින්නේ එළිය ලෝකයකට. අපිට තේරෙන්නේ මේ ලෝකේ මැවුනේ මේ වෙලාවේ පෝල් එකක් දෙක මේ සලායතනය තුල මේ හිත තුල තමයි බයින්ෙක් සහ බැනුම් අහන්නේ කියලා දෙපැත්තක් මැව්වේ. තේරෙනවද? එතකොට ඔබ කලකිරෙන්න ඕනේ මේ විඤ්ඤාණයට මිසක් එළිය ලෝකයකට නෙවෙයි. මේ විඤ්ඤාණයයි කලකිරෙන්නේ මේ මේකටයි ඇලෙන්නේ නැතුව ඉන්න ඕනේ. මේකටයි අතාරින්න ඕනේ. මේ ආයතන හය අතර නිසා වෙන මොකක්වත් අතරින්ද දැන් ඒකයි කියන්නේ අත්හැරීම තියෙන්නේ භෞතිකව නෙවෙයි අත්හැරීම තියෙන්නේ මානසිකයි කියලා. අත්හරින්න විශ්වයේ කිසිම ඔබේ ආයතන හයෙන් පරිබාහිර ඔබට දෙයක් අත්හරින්න නැහැ. මොකද සියල්ලම සියල්ල කියන්නේ ඔබේ මනසයි. ලෝකචිත්තන් නියති ලෝකේ සිත තමයි ඔබේ ලෝකය කියලා කියන්නේ. ඒතර ඔබ අහුවෙලා ඉන්නේ සිතට. සිත කරන මායාවට. සිත තමයි පෙන්වන්නේ ඩුවලටි එකක්. මේ විශ්වය තුළ මම කියලා එක්කෙනෙක් ඝනව ඉන්නවා මෙතන. ඒ කෙනාට තමයි මෙතනින් එළියේ තියෙන මිනිසුන්ගේ හොඳ අහන්න හම්බෙන්නේ. එළියේ ඉන්න මිනිසුන්ගෙන් බැනුම් අහන්න හම්බෙන්නේ. මේ සියල්ල කියන්නේ ඔබේ අවිද්‍යාව. ඔබේ හැබැයි ඇත්තටම මේ වෙලාවේ මොකද්ද උනේ? ඇත්තටම උනේ සද්දයක් ඇහුණා. ඒ කියන්නේ කනයි සෝත විඥානයයි ශබ්දයයි නිසා ඒ තුනේ එකතු නිසා විඥානේ පහ. විඥානේ විසින් දෙපත්තක් මේ ඇහෙ බයින කෙනෙක් සහ බැනුම් අහන කෙනෙක් කියලා දෙපැත්තක් විඥානේ මැව්වා. කොයි මොඩකම කියන්නේ අවිද්‍යාවට ඒක පිළිගත්ත පිළි අරගෙන මේ පැත්තට ප්‍රතික්‍රියා කරන්න ගියා. හිතුවා එහෙම එකක් තියෙනවා කියලා. එහෙම මං කියන්නේ හෙන ගහන වගේ ගහන්න ඔය අවිද්‍යාවට. ඔය අවිද්‍යාව කරන පචේට ඔබ කලකිරෙන්න ඔය කලකිරෙන්න මුළු ජීවිත සම්පූර්ණ අදම අතහැරලා දාන්න කලකිරෙන්න ඔය ඉන්න එපා ඔය ආයතන හය ඇතුලේ. ඔය ආයතන හය ඔබ අභිනිෂ්ක්‍රමණය කරන්න ඕනේ මේ භෞතික ලෝකෙ නෙවෙයි. ඔබ අභිනිෂ්ක්‍රමණය කරන්න ඕනේ ඔබේ ස්පර්ශ ආයතන හය. ස්පර්ශ ආයතන හය අභිනිෂ්ක්‍රමණය තමයි නිර්වාණය කියලා කියන්නේ. නිවන කියලා කියන්නේ. ඒ ආයතන හයේ මායාවට තමයි ආයතන හයේ සිහිනයට තමයි ආයතන හය පෙන්නන බොරුවට තමයි අවිද්‍යාසහගත සිත රැවටිලා ඉන්නේ. ඒ මායාවට හසු වෙලා දැන් එතකොට ඔන්න දැන් අපි ඔන්න අද දවසේ තේරුම් ගන්න අපි කලකිරෙන්නේ. දැන් එතකොට තේරුම් ගන්න ඔබ කලකිරුණොත් එළිය ළමයට එළිය ගෙදරකට එළිය නෝන කෙනෙක්ට වයිෆ් කෙනෙක්ට එළිය මිනිහෙට කලකිරුණොත් තේරුම් ගන්න ඒ තමයි ඔබේ පටිගය කියන එක. එතන තියෙන්නේ නිබ්බිධාව නෙවෙයි. එතන තියෙන්නේ ඒ කියන්නේ විතරාගේ විරාගය නෙමෙයි. ඒක නෙමෙයි විරාගය කියන්නේ. ඒක ඔබ ඔබේ අවිද්‍යාව විසින් හදාගන්න සිවුම් පටිග සංඥාවක්. සිවුම් දේශයක්.
ඒක ඒක හරිම සිං එක අහුවෙන්නේ නැහැ ලෝක මිනිසුන්ට. එයාලා හිතන්නේ මේ මම මේ දැන් හරි ශ්‍රේෂ්ඨයි, මට දැන් මේ ඔක්කොම කුණුප දැකලා මට දැන් මේ කලකිරිලා තියෙන මේ ලෝකයේ අසුබයි, මේක මට දැන් මේ ලෝකේ ගැන කලකිරිලා තියෙන කියලා අපි හිතනවා. මේ එහෙම නිකන් එකක් ගැන එහෙම අපිට දෙන්නේ දැන් මම ශ්‍රේෂ්ඨයි කියලා. ඒතර ඔබ තේරෙන්නේ ඔබ කලකිරෙන්න ඕන තැන කොතරද කියන එක. ඔබ අතහරින්න ඕන තැන කොකද කියන එක. අල්ලන් ඔබ අල්ලන් ඉන්නේ කොතකද කියන එක අහුවෙලා නැහැ. ඒ මොකද විදර්ශනාව පිළිබඳ ඥානයක් නැහැ. විපස්සනා නුවණක්, විපස්සනා දර්ශනයක්, විපස්සනා දැක්මක් නැහැ. එතකොට දැන් ඔන්න ඔය වගේ නේද තේරුම් ගන්න. ඔබ යම් මොහතක ඔබේ කලකිරීම ඔබේ හිත කෙරේ පහළලා තියෙනවා, ආයතන හය කෙරේ පහළලා තියෙනවා, අන්න ඔක තමයි නිබ්බිදා ඥානය කියන්නේ. නිබ්බිදා කියන ඥාන දර්ශනය ඔබ කලකිරලා තියෙන භෞතික ලෝකයකට නම් ඒ තමයි ඔබේ වැරදි පුතජන. ඔබ අත්තරින්න තැන භෞතික ලෝකයක් නම් ඒ තේරුම් ගන්න ඒ තමයි ඔබේ තියෙන තාම අවිද්‍යා සහගත ස්වභාවය. හැබැයි සම්මතේදී එක හොඳයි කියලා කියනවා ඉතින්. ඒ වුණාට අපි මේ ගැඹුරු සත්‍යයට යද්දී පරමාර්ථ සත්‍ය අවබෝධ කරන්නේදී අපි ඔන්න ඔය වගේ ටික හරීම සියුම් ප්‍රඥාවකින් දකින්න ඕනේ. ඊට පස්සේ අනිත් එක තමයි ඒ අනිත් කාරණේ තමයි ඒකේ තියෙන මේ හරියට මේ කියන මේ විඥානේ ඊළඟ ස්වභාවය තමයි විඥානේ හැම වෙලෙම කරන ඊළඟ කෘත්‍ය තමයි හැම වෙලෙම 3D dimension එක ත්‍රිමාණගත ස්වභාවයක් මවන. හැම වෙලෙම විඥානේ තියෙන ත්‍රිමාණ තලයක්. ඔයත් බලලා තිනවද මේ 7D movie බලලා තිනවද? ආ ගෝල් කෝස් තියෙනවා කියලා බලන්නක අපි එක දවසක් ගිහලා බැලුවා මේ 370 movie එකක්. ඒ 70 movie එක බලද්දී ඒකේ අර කණ්ණාඩියක් දෙනවා දාගන්නවා. ඒක බලලා ඇතිනේ ඔක්කොම ලරි. අර කණ්ණාඩියක් දෙන්නේ. කණ්ණාඩියක් දෙනවා දාගන්න කළු පාට කියලා. මොකද්ද අපි බැලුවේ වෝක් ඔෆ් චයිනා කියලා බලලා ඒ බලලා දෙනවා. ඒක ලස්සනයි කියලා බලන්න. ඒක කණ්ණාඩිය දැම්මට පස්සේ මෙහෙම අපිට පේන්නේ මේ කණ්ණාඩිය දැම්මට පස්සේ ඈ මෙහෙම මේ මම මේ අර චීන මහා ප්‍රාකාරය ඇතුළේ ඉන්නවා කියලා. චීන මහා ප්‍රාකාරය ඇතුළේ ඉන්නවා වගේ කියලා මේ දැන් අපිට දෙන්නේ අපි චීන මහා ප්‍රාකාරය ඇතුළේ මේ ඉන්නේ මම කියලා. ඊට දැන් චීන මහා ප්‍රාකාරය යනවා ඉතින් දැන්. ඒ ෆිල්ම් ඒ කන්නඩි දෙකම පේනවා. ඊට පස්සේ මමත් එක්ක ගියපු අනිතා හඳුර එක පාට බයවලා මාව බදාගත්තා. මේ වැටෙන්න යනවා කියලා. මේ මම වැටෙන්න යනවා කියලා මම එක්ක හිටපු ඒ හඳුරගේ නම කියන්න හොඳ නැහැ. එතකොට ඔය දිනාවේ දැක්කොත් ඒ එහා අඳුරේක පාට දැන් මම කිරිපු අනිතර කෙලින්ම ගිහිල්ලා මාගේ ඇඟ බදාගත් අනේ මේ හරු මාව වැටින්නටවා කියලා. ඉතින් ඒ මංග පොඩ්ඩක් කණ්ණාඩිය පල්ලය කරන්න. කණ්ණාඩිය පල්ලය ආව ගම මොකක්වත් නෑ. අර නිකන් ඉස්සරහා යන ෆිල්ම් එකට. අර එතකොට 3D 2D වුණා. 3D 2D වුණා. අන්නේ වගේ තමයි මට තේරුනේ අපේ අවිද්‍යාවත් මේ 3D කරලා තියෙන ලෝකයක්. මේ අපිට දෙන මේ ලෝකයක් තියෙනවා. ලෝකේ අභ්‍යන්තරයක් බාහිරයක් තියෙනවා. ඒ දෙපැත්ත සහගත ලෝකයක් ඇතුළේ මේ ඉරවිලංගල ඒ ඉරියවක අන්න ඔයගේ ඒක අපි හින බය වෙනවා, සීරියස් වෙනවා. අපිට හිතෙනවා මේ එහෙම ත්‍රිමාණ අන්න ඔය වගේ මැජික් එකක් තමයි ඔය 3D ෆිල්ම් වල 7D මූවිස් වල කරන මායාවම තමයි විඥානේ දැනුත් මේ කරන්නේ. විඥානේ මේ ඩුවලිටි එකක් හදන්නේ. එහෙම මේ මට හිතෙන්නේ ඒ තමයි හිතෙන්නේ එහෙම එකක ඉන්නේ කියලා. ඉතින් තේරුම් ගන්න මං කියන්නේ ඔක තේරුම් ගන්න පෙරේ නැද්ද අර 7D movie එකවත් බලලා තේරුම් ගන්න. මේ විඥාන කරන බොරුව, මේ විඥානය කරන මායාව, විඥාන කරන බොරුව. ඊට පස්සේ අපි බය වෙනවා, බේන ගැස් වෙනවා, පබින හිලකට වැටෙන්නේයිද කියලා හිතෙනවා. ඒ සියල්ල මැවීම සිද්ධ කරන්නේ අර හීනවලත්කමවන්නේ. ඔය හීනවල විඥාන කරන්නේ බය වෙන්නේ. සහරක්ම මේ ඔය නයිහෙම්මවල දුවන්නේ. අනිත් වගේ ඒ වගේ එකක් ඊට පස්සේ අර කණ්ණාඩියේ පාත් කරලා බැලුවාම තියෙනවා කොහෙවත් අපි ගිහිල්ලත් නැහැ, කොහෙවත් වැටිලත් නැහැ, මේකම දැන තමයි ඉන්නේ ඉඳගෙන කියලා. අන්න ඒ වගේ තමයි අපි මේ දෙපැත්ත කියන එක බොරුව කවදා හරි විදර්ශන ඥාණයෙන් තේරුම් ගත්ත සම්පූර්ණ ඔය එළිය ඇතුළ කියන දෙපැත්ත බොල් වෙනවා. නිකන් අර 3D ෆිල්ම් එකක් බලලා ඉද්දි කණ්ණාඩිය ගැලෙවුවා වගේ. ඔන්න ඔය රහතන් වහන්සේ කෙනෙක් කියන අන්න ඒ වගේ මේ 3D මූවී එකක් බලලා ඉන්න ගමන් ටක් ගාලා කණ්ණාඩිය ගැලවපු ගමන් ෆිල්ම් එක ඉවරයි. හරිනික ඒක අර ෆිල්ම් එකක් බලබලා ඉන්නේ අන්ධකාරෙනේ. ඒකට ලයිට් ඔක්කොම ගැහුවොත් එහෙම ෆිල්ම් එක පේන්නේ නැතුව යනවානේ. ආන් ඔය වගේ තමයි විද්‍යා ප්‍රඥාව පහළ වෙනවා කියන්නේ. මෙන්න මේ විදර්ශනා නුවණ දාපු ගමන් අපි බලපු ඩ්‍රීම් එක ඉවර වෙනවා. ඒක බොල් වෙනවා. ඒක ඇති දෙයක් නැති වෙනවා. ඔගේ ත්‍රිමාණ ඉවරයි. 3D ගතිය ඉවර වෙනවා. අන්න ඒ වගේ මෙන්න මේ බොල් ගතිය දකින්න තමයි අවශ්‍ය කරන්නේ විපස්සනා ඥානකෙදී. විපස්සනා නුවණ කියන්නේ ඔන්න ඔය මේ
බොල් ස්වභාවේ ටික 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 දකින්න මේ සලායතනයේ තියෙන ස්පර්ශ ආයතනයේ ශුන්්‍යත ස්වභාවේ අනිමිත්ත ස්වභාවේ අන්න ඒක ටික 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 ඇතුළට පෙන්නන්න පුළුවන් නම් ඊට පස්සේ අපිට මේ තේරෙනවා මේ අපි මේ යාළුවෝ නෝනා මහත්තයා ගෙදර මේ ඔක්කොම මේ දෙපැත්තක් මවන්නේ මම සහ ලෝකෙ දෙපැත්ත මවන්නේ මේ බොරුවක් බව ඊට පස්සේ ඒ දෙපැත්ත කියන බොරුව විඥානයේ සි මෙහෙම මවලා පෙන්නුවාට පස්සේ අර අවිද්‍යාව විසින් මොකද කරන්නේ ඒවා දේවල් හැටියට තේරුම් ගන්නවා දෙපැත්ත ඇත්ත කොටගෙන ගන්නවා ගත්ත ගමන් සංසාර වටවලල්ල හැදෙනවා එතනින් තමයි තේරුම් ගන්න ඔබ කොච්චර භාවනා කළත් ඔබට මේ ද්විත්වයෙන් එහා පැත්තේ යන්න බැරි වන්නස් එක ඒ කියන විශ්ව සත්‍යයත් එක්ක කනෙක්ට් වෙන්න බෑ මොකද ඔබ කොච්චර භාවනා කළත් ඔබ සහ ඔබෙන් පරිබාහිර කියන ලෝකය සහ මම අභ්‍යන්තර බාහිර කියන දෙපැත්ත විශ්වාසයේ පවතින එකන් ඒක ඇත්ත කියලා අරන් තියෙනකන් මේ සිහිනෙන් අගිටින්න බෑ ඒක බොරුව ඒ විඥාණය කරන්නේ බොරුව මං කියන්නේ පෙන්න එක තමයි විදර්ශනා නෝන කියලා කියන්නේ එතකොට දැන් එතකොට අපි ඕක තේරුම් අරගත්තට දැන් ඊට පස්සේ දැන් ඒ ඔය බොරුව තේරුම් ගත්ත ගමන් ඒ සිහිනය අවබෝධ කරපු ගමන් සිහිනේ ප්‍රත්‍යක්ෂ කරපු ගමන් මේ දෙපැත්ත මවන විඥානේ බොරුවක් මේ ඔතනයි දැන් ඔබට හිතෙන්නේ දැන්ටත් මේ මම බණ කියද්දි ඔබ ඔතන ඉන්නවා ඔතන ඉඳන් මම මෙතන කියන බණ අහනවා කියලානේ කව මේ වෙලාවේ වෙන්නේ මේ ස්පර්ශ ආයතනය චක්කු ආයතනය හරි සෝත ආයතනය හරි එක දැන් මෙතන ඇති වෙනවා ඇති වුණාට පස්සේ කියන්නේ කනයි ශබ්දයයි විඥානයේ ඒ තුනේ ස්පර්ශ නිසා විඥානය දෙපැත්තක් මවලා පෙන්නනවා ඇහෙන දෙයක් අහන කෙනෙක් කියලා එච්චර ඊට ඒක නැති වෙන ඇති නැති වෙනවා මෙත් මේ වෙලාවේ උනත් දෙපැත්ත බොරුවක් ඒක ඒ වෙලාවේ ස්පර්ශ ආයතනේ නැතිවීමක් ඔන්න ඔතන හොම දෙපැත්තක් නැති බවත් මේ දෙපැත්ත පිළි අරගෙන දෙයක් විදිහට දකින්න එක දෙපැත්ත පිළි අරගෙන දෙපැත්තක් තියෙනවා කියලා දකින්න එක මිනිසුන්ට බය තියෙනවා එයි මම මැරෙයිද මේ පැත්ත මම ඉන්නවා අරින් පරිබාහිරක් තියෙනවා එතනින් පස්සේ එතනින් දා මිනිසුන්ට තියෙනවා මනාප වෙන්න එළියයි ඉන්නවා අමනාප වෙන්න ඉන්න උපේක්ෂා සහගත වෙන්න මං කියන්නේ මනාපුණත් අමනාපුණත් උපේක්ෂා සහගතව විතු වේදනා තුනම වැරදි කියලා වේදනා තුනම වැඩන්නේ වේදනා තුනම එන්නේ දෙයක් තියෙනවා කියලා අරගත්ත උපේක්ෂා තුන ඒ තුනෙන්ම ඔබට යන්න ඕනේ නිර්වාණය මේ රහත් කියන මේ ස්වභාවයටදී ඒ තුනම අභිභවා යනවා තුනෙන්ම ඔබට යනවා තුනෙන්ම එළියට යන්න පටන් ගන්නවා එතකොට ඒකට මං කියන ලේසි ක්‍රමයක් මේ කළ බලන්නේ මේ පොයින්ට් මං කියන ලේසි ක්‍රමයක් ඒක අද ඔබ කණ්ණාඩියට ගිහිල්ලා කණ්ණාඩිය ළඟට යන්න අද ගෙදර ගිහිල්ලා කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා ඔබේ මූණ බලන් ඉන්න කණ්ණාඩිය කණ්ණාඩියේ මූණ බලන් ඉන්න ගම මෙහෙම ඉදන්න දැන් එනවන සිතුවිලි ආ මේ මගේ මූණ තියෙන්නේ මගේ කියන්නේ මගේ මේ මූණ මගේ මේ කියලා හිතෙනවනේ ඒ සිතුවිල්ල අර පේන එකට අයිති නෑනේ පේන එකට අර සිතුවිල්ල අයිති නෑනේ ඒක තේරෙනවද මං කියන්නේ මට දැන් හිතෙන එකට මේ පේන එකයි තියනේ. ඔබ කරන්න ඕනේ ඒ සිතිවිල්ල ඇවිල්ලා යන්න දෙන්න. ඒ සිතිවිල්ලෙන් කණ්ණාඩියේ රූප ප්‍රතිබිම්බ දිහා බලන්න එපා. ඒ සිතිවිල්ලෙන් කණ්ණාඩියේ ප්‍රතිබිම්බය දිහා නොබලා ඉන්න. ඒ සිතිවිල්ල නොබලද්දී ඔබට තේරෙයි ඔබේ මේ පේන කණ්ණාඩිය රූප දිහා පිට කෙනෙක් වගේ. අන්නේ ඒ උපක්‍රමයේ හැම දැනකටම යොදන්න. ඒ කියන්නේ දැන් අපිට වෙලා තියෙන්නේ අපි මේ අවිද්‍යාවට අහු වෙලා තියෙන්නේ අපිට තියෙන දේ පේන්නේ නැහැ අපි දාගත්ත පරණ සාපේක්ෂක සංකල්ප වලින් තමයි මේ ඇහෙන සද්ද අහන්නේ ඇහෙන පේන රූප වලට අපේ පරණ සංකල්ප අදහස් එතකොටනේ අපිට පේන්නේ නපුරු කෙනෙක්ව මේ අපිට හිතෙන්නේ මේ නපුරු කෙනෙක් ඉන්නවා එයා හැමදාම නපුරු විදියට හිටියා අවුරුදු ගාණක් කියලා හොඳ කෙනෙක් හිටියා එයා මේ අවුරුදු ගාණක් හොඳ කෙනෙක් හිටියා ඒ හොඳ කෙනා තමයි මට මේ පේන්නේ කියලා නේ මම හොඳ කෙනෙක් හිටියගෙන සංකල්පෙන් බලද්දී මට පේන්නේ එහෙම කෙනෙක් මිසක් එහෙම කෙනෙක් නෑනේ අන්න ඒ වගේ අපිට මේ ලෝකේ ශුන්්‍යතාවයේ හිස් බව තේරෙන්නේ නැත්තේ අපි පුරෝගත්ත සංකල්ප ගොඩකින් පිරිච්ච අරමුණු ගොඩකින් ලෝකෙ දිහා බලනවා දැන් අපි කරන්නේ කිසිම ආයතනයක් අනිත් ආයතනයට පටලවන්නේ සිතිවිල්ල පටලවන්නේ නැහැ චක්ක ආයතනයේද සිතිවිල්ල පටලවන්නේ නැහැ සෝත ආයතනයේද සිතිවිල්ල පටලවන්නේ නැහැ ගාන ආයතනයේද ඒ ආයතනේ එතන ස්පර්ශ ගිවිලා යන හැටි දකින්න පේනවා පේන එකට කිසි කනෙක්ට් කරන්නේ නැහැ. එතකොට ඔබේ S2 හිස් S2ක් වෙනවා. මම කියන්නේ හිස් S2කට තමයි මේ පරම සත්‍ය ගෝචර වෙන්නේ කියලා. හිස් S2කින් ලෝකෙ බලන්න. දැන් ඒකනේ ළමයින්ගේ ඇස් වලට මිනිස්සු ඔච්චර ආසයි. ළමයින්ගේ ඇස් වලින් පිට වෙන්නේ හිස් බව. වැඩිහිටි මිනිසුන්ගේ ඇස් වලින් එන්නේම රාග, දේශ, මහා පුද්ගල සංඥා එන්නේම ගිනි ගෙඩියෙන් එළියට. S2 ටිකක් බලන් ඉඳි බලන් ඉන්න බය හිතර ඉන්නේ ගිනි පිට වෙන්නේ S2 කින්.
ඇයි ඇයි ඔලුවෙක් තියෙන හින්න විකාර ගොඩවල්න්නේ ඕවගෙන් තමයි පේනේ. එතකොට මං කියන්නේ මේ ධර්මයට ආවා කියන්නේ එයා එන්න එන්න කිසිම දෙයක් ඇයි කියන්නේ ළමයෙක් මොකුත් දන්නේ නැහැනේ. අන්නේ නොදනුවත් භාවයේ තුලම තමයි අවබෝධය තියෙන්නේ. නොදනුවත් භාවය ඇතුලේ, නොදන්නාකම ඇතුලේ තමයි සත්‍ය තියෙන්නේ. ඔබ දන්නවා ඇතුලේ තියෙන්නේ ඔබේ මෝඩකම. හොඳට තේරුම් ගන්න, ඔබ කියනවා නම් ආදුනේ මම මෙච්චර දන්නවා මේවා දන්නවා දන්නවා, ඒ තමයි ඔබේ ඉතුරුලා තියෙන මෝඩකම. ඔබේ දන්නා සියලුම දැනුම ඔබේ මෝඩකමයි. ඔබ යමක් නොදන්නවා නම් ඒ නොදන්නාකම තමයි ඔබේ ඥානය. තේරෙනද මේ වචනේ? නොදන්නා බව ඇතුලේ ඥානය. අපිට ඕනේ මේ සත්‍යයත් ගොඩාක් දැනුම පුරවලා ලෝඩ් කරලා මේක නිකන් සාක්ෂාත් කරන්න. ඒ වෙයි තේරුම් ගන්න මේ ධර්මය අවබෝධ වෙන්නේ ලෝඩ් කිරීම මත නෙවෙයි හිස් කිරීම මත. ඔක්කොම තියෙන අනිත් පැත්තේ. අපි ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්තේ මේ දැනුම පුරවන්නනේ. මෙතන තියෙන දැනුමෙන් හිස්සෙන්න. හිස් වීම තුළ ප්‍රඥාවෙන් ඔබ පිරිනව. හිස් වී හිස් බව ඇතුලේ ප්‍රඥාවෙන් පිරිනවා. හිස් ඔබ ප්‍රශ්නේ තියෙන්නේ ඔබ හිස් නැති හින්දා නිවනට ඇවිල්ලා ඔබ පිරෙන්න බෑ. දැන් නිවන බං කියන්නේ නිවන බලාගෙන ඉන්නේ පිරෙන්න දැන්. ඔබට ඇතුළේ දැන් නිවන මේ අනේ මට එන්න දෙන්න කියලා නිවන කෑ ගහනවා. නිවන අඬනවා එන්න කියලා. ඔබ දෙන්නේ නැහැ. ඔබ තව තවත් මේවා අහා පුරවනවා. ඇතුළේ තව තව සංකල්ප වලින් තව තව දෘෂ්ටි වලින් අහා පුරවනවා. පුරවලා ඒ පිරිච්චේ වගේ ඒ රූප බලනවා. ඒ පිරිච්ච දැනුමේ සද්ද අහනවා. ඒ පිරිච්ච දැනුමේ ගඳ බලනවා. ගඳ ඒව කරපු ගමන් අවුල්. එතන ඉඳන් ඔබට හිස් නෑ ඔබ ඇතුළාන්තේ. ඔබ නොදැනුවත් කෙනෙක් නෙවෙයි. ඔබ දන්නා කෙනෙක් කියලා. දන්නා කෙනෙක්ට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. දන්නා බව ඇතුළේ තියෙන ඔබ ඉගෙන ගත්ත දැනුම් ගොඩක් සත්‍යයක් කියලා විශ්වාසයක්. දැන් අපි කරන්නේ භාවනාව කියලා විපස්සනා කරලා ටික නොදන්නා කෙනෙක් බවට පත් වෙන. ඒ කියන්නේ හිස් ඇස් දෙකෙන් ලෝකේ බලන, හිස් කන් දෙකෙන් සද්ධාන. ඒ කියන්නේ කිසිම සංකල්පයකින් මේ හොඳවල් මේ නරක අඩවල් මේ මෙයා කියලා එහෙම අහන්නේ නැහැ හිස් සියල්ල. අන්න ඔය ශුන්්‍යතාවයට එන්න තියෙන ලේසිම දේ තමයි මට තියෙන හිස් ඇස් දෙකක් තියාගන්න. හිස් කන් දෙකක් තියාගන්න. හිස් නාසයක් හිස්. එතකොට දැන් අපි රසයක් බැලුවොත් හිස්නේ. රසයක් බැලුවොත් එහෙම දැන් හිස් දිවෙන් රහක් බැලුවොත් මොකද වෙන්නේ? මා කියන්නේ ඒ හිස් දිවෙන් රහ බැලුවොත් එයාට රුචි අරුචිකමක් හිතේ පාලනවද නැද්ද? නැහැ. රහතන් වහන්සේ කියන මෙන්න මේ කීනාස්ව බවට පත්වෙච්ච කෙනෙක්ගේ ඇතුළ අන්නේ වගේ හිස් දිවක් තියෙන්නේ. ඒකට නැහැ රුචි අරුචි කියලා දෙයක්. රුචි අරුචි බව එයාගේ ඇතුළාන්තය තුළ නැහැ. රුචි අරුචි බව නැහැ කියලා කියන්නේ එයාට මොනවා දැම්මත් හිතේ සතුටක් හෝ දුකක් පහළ වෙන්නේ නැහැ. තේරෙනවද මං කියන්නේ? මොකද එයාගේ හිස් දිවක් තියෙන්නේ. දැන් පුතග්ජන මනසට තියෙන්නේ සාපේක්ෂකත්වයෙන් පිරිච්ච දිවක්. එතකොට ඒකට මොකද වෙන්නේ? ඒකට මොනවා දැම්මත් මේ දෙපැත්තක් හැදෙනවා. කැමැති අකමැති, සුභ අසුභ, හොඳ නරක. එයාගේ හිත දිව හිස් නැහැනේ. දැන් හරියට දැන් මෙහෙම දැන් මෙහෙම හිතන්නකෝ. දැන් පොඩි ළමයට තිත්ත බෙහෙත දුන්නත් ඉපදිච්ච ගමන් ප්‍රශ්නයක් නැහැ. මොකද එයාගේ හිත තාම හුරු කරලා නැහැ සාපේක්ෂක දත්තවලට ප්‍රතික්‍රියා කරන්න. සාපේක්ෂක දත්තවලට ඒ ළමයාට අපිනේ ටික ටික පුරුදු කරන්නේ. කිරි වලට හුරු කරනවා, ඊළ කෑම වලට හුරු කරලා එක එක රුචි අරුචිකම් හදවනවානේ. හැබැයි මේ පුංචි ළමයට එහෙම එකක් නෑ. ළමයාට ඕව දැන් ළමයාට පොඩි ළමයට තේ දුන්නොත් කරවිලත් එක්ක, තේ බොන්න කිව්වොත් කරවිලත් එක්ක, ඒ ළමයා හැම දවසකම කරවිලත් එක්ක තේ බො. ඒක යා රහයි කිය. හැබැයි දැන් ඔබට කරවිලත් එක්ක තේ දුන්නොත් එහෙම දැන් පුළුවන් ද රහයිද? අපි කියන තිත්ත කියලා. ඇයි අපිට එනවා අරුචිය කියන එක? අරුචිය එන්නේ ඇයි? අපේ අපි හිස් නෑ. අපි අර මතකයෙන් තමයි රසය බල. රසයත් එක්ක අපි හදාගත්ත රුචි අරුචි කියන බැඳීම් එක ටක් ගාලා පයින්ම ඇවිල්ලා. අපේ හිස් නෑනේ. රුචි අරුචි ඇවිල්ලා රුචි අරුචි ස්වභාවයල එක පාරට මැදට පයින්නවා. පනපු ගමන් අන්න එතකොට සිතේ තියෙනවා සතුට දුක කියන දෙපැත්ත හැදෙනවා. මං කියන්නේ මිනිස්සෙගේ ඇතුලේ එයාගේ ඇතුලේ මේ පවතිනවා නම් රුචි අරුචි කියලා දෙපැත්තක්, අරමුණු වලට කැමැත්, රුචි වලට කැමැත්තත් අරුචි වලට අකමැත්තක්. ඒ කියන්නේ එයා තාම අවබෝධයත්ට පත්තරන. අවබෝධයත්ට පත්වෙච්ච කෙනෙක්ට තියෙන්නේ කරවිලත් එක්ක තේ බිව්වත් එයාගේ එකම වින්දනයයි, සීනිත් එක්ක තේ බිව්වත්, ලුණුත් එක්ක තේ බිව්වත්, කුමක් එක බිව්වත් එයාගේ අර වින්දනීය එකම ස්වභාවයකට එයා නිර්වාණ ධාතුවට පත්වලා ඉන්නේ. එයාගේ ආයතන හයෙන් කුමන ආකාරයේ වින්දනයක්වත් එයාගේ ඇතුලේ වින්දනේ වෙනස් වෙන්නේ නැහැ. එකම එක නිර්වාණ වින්දනයට, නිර්වාණ සුවයට එයා පත්වෙලා. එතකොට එයා ඒ මොකද? එතකොට තේරුම් ගන්න. එහෙනම් දැන් අපි තේරුම් ගන්න දෙන්නේ සත්‍ය අවබෝධ කෙනෙකුගේ ස්වභාවය තමයි
සත්‍ය අවබෝධ කරපු කෙනෙක් කියලා කියන්නේ ලේසියෙන් හොයාගන්න තියෙන තැන තමයි රුචි අරුචි කියන දෙපැත්ත නැතිව. ඒ නිසා උන්වහන්සේට ඇහැට කුමන රූපයක් බැලුව දැක්කත් උන්වහන්සේගේ සිත එකම වින්දනයක් තුළ එකම එක වින්දනයක හැම මොහොතකම පවතින. ඒක නිසා ඒකට කොච්චර මනාපමනාප රූප දැක්කත් ඒ තුළ පටිඝ සංඥාවල් සිතේ පහළ වෙන්නේ. කොච්චර සද්ද ඇහුවත් අර දෙපැත්ත නැහැනේ. රුචි අරුචි කියන දෙකල ඒතර යා ඒ උන්වහන්සේගේ ඇතුළ අක්කෝපයි කෝපය වෙන්නේ නැහැ. කි වෙනස් වෙන්නේ නැහැ. මොකද සාපේක්ෂක හැඩතලවලින් නිදහසල. මොකද පෘථුවියේ යථා ස්වභාවයේ අභිඥාවෙන් ප්‍රඥා මෙතන මේ සලායතන ක්‍රියාවලිය මේක මේ මායාව කියන එක ප්‍රත්‍යක්ෂ වෙලා. මායාව තාම ප්‍රත්‍යක්ෂ වෙලා නැති අයට තමයි අර ආයතන හයේ ක්‍රියාකාරීත්වය ඇති නැති වී යද්දි ඒවා ඇත්ත කියලා දේවල් විදිහට දැකලා ඒවත් එක්ක මනාපමනාපකම් ගැටුම් බැඳීම් රුචි අරුචිකම් මේ සියල්ල පහළ වෙන්නේ මායාවකේ. තාම මායාව ප්‍රත්‍යක්ෂ නොවිච්ච හිතකට. මායාව මේ විශ්ව මායාව මේ විඥාණය කරන මේ සියලු මායාව මේක තේරිලා නැති හිතක් තවමත් ලෝකයේත් එක ගැටෙනවා. ලෝකයේ හොඳ නරක වශයෙන් පේනවා. රුචි අරුචි වශයෙන් දකිනවා. මායාව ප්‍රත්‍යක්ෂ කරපු මේ කීනාසර රහතන් වහන්සේ කෙනිට පටවින් පටවිතෝ නමඤ්ඤති. එහෙම මඤ්ඤනාව දේවල් හැටියට කිසි දෙයක් පේන්නේ නැහැ. මනාපවත් රුචිවත් අරිචිවත් නැහැ. එකම එක නිර්වාණ ස්වභාවයට පත් වෙලා තියෙන. ඒතකොට එකම එක වින්දනීය ස්වභාවය තියෙන. ඒතකොට රුචි අරුචිකම් වල මේ මෙතන කියන්නේ මේ පටවි මේති නමඤ්ඤති. පටවි නාබිනන්දති. රුචි අරුචිකම් වල සතුටු වෙන්න යන්නේ නැහැ. අපි ලෞකික සිතක් හැවලියම සන්තෝෂ වෙන්නේ යාගේ රුචි අරුචි දෙපැත්ත ඇතුළේනේ. රුචි අරුචි කියන ගත්ත දෙපැත්ත ඇතුළේ එයා අරුචි දේවල් වලට අසතුටු වෙනවා. ඒක අභිනන්දනය කරනවා අකමැත්තෙන්. රුචිය කැමැත්තෙන්නේ. රාතන් වාසගිරි ඉන්නේ එකම ඒකට අපි කියන එකම තෘප්තියකටපත් වෙලා. එකම තෘප්තිමත් භාවයකටපත් වෙලා. එකම තෘප්තිමත් භාවයකටපත් වෙලා නිසා යා නාබිනන්දතියා මේ එයාට රුචි අරුචි කියලා සතුටු වෙන්නේ නැහැ කිසිම දෙයක. ඒකම එක ඉතින් එයා ඉන්නේ උපරිම සතුටෙන්. ඉතින් ආයෙ මොකටද දේවල් එක්ක සාපේක්ෂක වල සතුටු වේ දුක වෙන්නේ. ඒකයි කියන්නේ නාබිනන්දති. එතකොට දැන් එතකොට ඊළඟට ස්වභාවය තමයි රහතන් දැන් මෙතන මේ කියන කීනාශ්‍රවයන් වහන්සේ කෙනෙක්ගේ ස්වභාවය තමයි උන්වහන්සේලගේ හිස් ඇස් දෙකත් වගේම ඊළඟ පොයින්ට් එක තමයි ඒ කියන්නේ උන්වහන්සේලා ඒ මොහොතේ ජීවත් වෙන. ඒ මොහොත තුළ උපරිම තෘප්තියට පත් වෙලා උන්වහන්සේලා අහපව් දැන් කියන නිවනවත් සත්‍යවා දැන් හත්යවල ඉවරනේ. සත්‍යවත් එහෙම අවශ්‍යතාවයක් නැහැ. හරියට දැන් හරියට දැන් මෙහෙම කිව්වොත් මා කිව්වොත් දැන් පුංචි ළමයෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. පුංචි ළමයෙක් ගත්තොත් පුංචි ළමයෙක් ඉන්නේ හැම වෙලේම මේ වෙලාවේ විතර සතුට ඉන්නේ. ඒ ළමයට අනාගතයේ සතුට හොයන්න අවශ්‍යතාවයක්. ඒ ළමයා කවදාකවත් හෙට සතුට වෙන්න හිතන්නේ නැහැනේ. හෙට මම මේක ලබාගෙන ඒ ළමයා ඒ වෙලාවට සතුටුකම ඉන්නේ. මං කියන්නේ අන්නේ වගේ තමයි රාතනස. ඒ වෙලාව ඒ වෙලාවට එතන ඊ යථා ස්වභාවය දැනින්ද එතන තෘප්තිමත් වෙලා ඉන්නවා. ඒ වගේම ඔබටත් ඔබ තේරුම් ගන්න ඔබට සත්‍ය අවබෝධ කරන්න ඕන නම් මා කියන්නේ නිවන සොයන එකත් අත්හැරලා දාන්න. ඕවත් මේ හිතට දාපු මල වදනේ. නිවනක් සොයනවා කියලා මිනිස්සු අයියෝ විඳින මම ඒ සියල්ල අත්හැරලා මේ මොහොතේ ඉන්න. මේ මොහොත තුළ උපරිම අර ළමයෙක් ඉන්නා වගේ සතුටින් ඉන්න. ඒ කිසි මා කියන්නේ කිසිවක් හඹාගෙන යන්න එපා. පොඩි ළමයෙක් වගේ හරිම රිලැක්ස් එක. මොකද බුදු මේ මොකද මේ සංකල්පවල 24 වෙනි සංකල්පෙට තියෙන්නේ මෙන්න මෙහෙම කියනවා. මම ඒක කියන්නම්. 24 වෙනි සංකල්පය හැටියට තියෙන අන්තිම සංකල්පය හැටියට බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ ඒ රහතන් වහන්සේගේ ස්වභාවයේ නිබ්බාන නිබ්බානතෝ අභිඥානාති. නිවන නිවන වශයෙන් හරි ඒකේ තියෙන පිරිසිදු අවබෝධ කරගෙන තියෙන හින්දා නිර්වාණ ධාතුව නිවන නිවන හැටියට විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගෙන හින්දා නිබ්බානං නමඤ්ඤති. නිවන නිවනේයි මඤ්ඤනා නොකරයි. නිබ්බානස්මින් නමඤ්ඤති. නිවනෙන් නිවනෙහියයි මඤ්ඤනා නොකරයි. නිබ්බානතෝ නමඤ්ඤති. නිවනෙහි කියලාවත් දැන් අපි සාමාන්‍ය හිතනවානේ නිවන තුල මේක තියෙනවා නැත්තම් නිවන කියලා දෙයක් දැන් අපි පුතග්ජන හිතට ඉදෙන නිවනත් වගේ මේ පදාර්ථ තියෙන්නේ මේ. දැන් අපි දන්න පදාර්ථ ලෝකයේ තියෙනවනේ ගොඩක් අය දන්න නිර්වාණයක් මේ වගේ නිවන කිව්වහම මොකක් හරි පදාර්ථයක් කියලා. ඒකට යන්න පුළුවන්. ඒකෙන් ඕනලාවකට එන්න පුළුවන්. ඒ වගේ අර නිවන පවා පුතග්ජන මනසක් නිවන ගැනත් තියෙනවා. එයා හදාගත්ත කන්සෙප්ට් එක. බුදුහාඳුරෝ කියනවා මෙතන
නිවන නිවනයයි කියලා දන්න නිසා නිවන නිවනේ නිවනේ සතා ස්වභාවය අවබෝධ කරගත රහතන් වහන්සේ නිබ්බානන්න වචි නිවන නිවනේයි මඤ්ඤණා නොකර නිවන නිවනේ ASCII මඤ්ඤණා නිවන දෙයක් පිළිද මඤ්ඤණා නොකරයි නිවනෙන් එයා හිතන්නේ නිවනෙන් තමයි මේක වෙන්නේ නිවනෙන් තමයි කල්පනා කරන්නේ ඊළඟට කියන්නේ නිවනේහි රාග දේශ මොහ නැහැ මොන හරි එහෙමද අපි හිතනනේ නිවන තුල මේක නැහැ කියලා ඒ කියන්නේ එහෙම එයා ඒක කියලා එයා හිතන නිවන තුල මේක තියෙනවා නිවන හැදිලා දැන් අපි හිතන නිවනේ නිවනේ නිවන හැදිලා තියෙන්නේ මේකේ එහෙම කියන්නේ නිවනින් හැදිච්ච දෙයක්වත් නිවන කියලා දෙයක්වත් ගන්න නෑ එසේ නිබ්බානම් මේති නමඤති නිවන මගේ නැත් අපි හිතනදී මම කොහොම හරි නිවන් දකින්න ඕනේ මම කොහොම හරි ওই ටාගට් එකට යන්න ඕනේ අනාගතයේ තියෙනවා නිවන කියලා කොහොම හරි මොකක් හරි පදාර්ථයක් තියෙනවා ගෝල් එකක් මම ඕක කොහොම හරි ගිහිල්ලා ටච් කරන්න ඕනේ මේ ජීවිතේ ඒකම මායාවක් නිරුදාන කරන එහෙමවත් රහතන් වහන්සේ කෙනෙක් මඤ්ඤණා කරන්නේ නැහැ නිබ්බානම් අභිනන්දති ඒ ගැන නිබ්බාන නාබිනන්දති ඒ ගැන සතුටු වෙන්න යන්නේ නැහැ මොකද ඒකේ යථා ස්වභාවය ඇත්ත ඇති හැටියට රහතන් වහන්සේ දැක්කා කියලා. මෙන්න මෙතනදී මම කෙටි වෙලාව කිහිපයක් කෙටියෙන් කියන්නම්. ඒ කියන්නේ මේ මෙතන පුදුජානනාසෝ ගන්නනේ පුතජන මනස හැම වෙලෙම එයා කොච්චර මේ කොච්චර දේවල් විදිහට දැකලාද කියන්නේ අන්තිමට ගිහිල්ලා පුතජන මනසක් මේ නිවන කියලා දෙයක් හැටියට ඔළුවේ හදාගෙන ඉන්නා concept එක. ඒක පවා බුදුරජාණන් වහන්සේ කියන අතහරින්න ඒකත් පෘථජන දැක්මක්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර තියෙනවා ඔයාලට හම්බෙයි. මම මේ අදත් කියව සූත්‍රයක් සංයුත්ත නිකායේ නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සුත්ත නිපාතේ උදාන පාළිය බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මේ භවගත වූවන්ට මේ ආකෘතිගත වූවන්ට භවගත වූවන්ට ආකෘතිගත වූවන්ට මේ සංස්කරණයන්ගෙන් සංස්කරණ නැති දෙයක් තැන මේ භවගත නොවූ තැන භවගත නොවූ තැනක් සංස්කරණගත නොවූ තැනක් අජරාමර තැනක් තියෙනවා කියලා. ඒතකොට දැන් බලන්න ඉතින් බුදුජානන් වහන්සේ කියනවා හැබැයි මේ නිවන දෙයක් කියලා දෙයක් තියෙනවා. මොකද ඊට පස්සේ කියනවා ඊට පස්සේ සූත්‍ර කියනවා මේ මෙහෙම නිවන කියලා දෙයක් නැත්තම් නිවන කියන්නේ බොරුවක් නම් නිවන කියලා දෙයක් නැත්තම් මහණෙනි මේ නිවන කියලා දෙයක් නැතිනම් මේ භවගත වූවන්ට සංස්කාරගත වූවන්ට මේ දුකටපත් වූවන්ට කොහෙන්ද පිළිසරණ? කොහෙන්ද රැකවරණය? කොහෙද පිහිටක් තියෙන්නේ කියලා අහනවා. ඒ කියන්නේ මෙතන මේ බුදුජානන් වහන්සේ එතකොට දැන් මේ සූත්‍රය කියනවා නිවන නිවන හැටියට පුතත්ජනය නිවන දෙයක් හැටියට මඤ්ඤණා කරනවා. හැබැයි අර සූත්‍රය කියනවා බුදුජන දැන් නිවනක් තියෙනවා. නිවන කියලා දෙයක්. එතකොට අපිට මෙතනදී ප්‍රශ්නයක් එනවා මොකද්ද මේ කියන්නේ කියලා. මොකද මේ උගන්නන්න යන්නේ කියලා එතකොට තේරුම් ගන්න එතනදී අපිට තේරුම් ගන්න තියෙන දේ තමයි මෙහෙමයි නිවන කියන එක අපි ගන්න පදාර්ථ දෙයක් හැටියට ගන්න එකයි දෝෂේ තියෙන්නේ. අපි මේ පදාර්ථ ලෝකයක් වශයෙන් දැන් අපි පදාර්ථ වශයෙන් මේ දකින ලෝකය මායාවක්නේ. පදාර්ථ වශයෙන් මේ පේන ලෝකය අපේ පුරාණ කර්මයට සාපේක්ෂ දැන් මෙතන තියෙන එනර්ජින ශක්තිනේ. ශක්ති තිය ශක්ති චලනයක් තියෙන තැනක පුරාණ කර්මයට සාපේක්ෂව විඥානයේ මේ හැක්මවල මේ ඩ්‍රීම් එකක් ලෝකයක් වෙන්නනේ කනනේ ශබ්ද ලෝකේ කියන්නේ ඒ කියන්නේ විඥානයේ මේ පදාර්ථයේ කොට පදාර්ථයේ පවා මේ විදිහට සකස් කරලා පෙන්නන්නේ කර්මජ විඥානයේ ඒක විඥානයේ මායාවක් නේ එතකොට එහෙනම් ඒ කියන්නේ මේ අපි දකින සියල්ල බොරුවක් නේ මේ අපි දකින සියල්ල සිහිනයක් නේ මේ සියල්ල ඩ්‍රීම් එකක් නේ හැබැයි උන්වහන්සේ කියනවා මේ පදාර්ථයේ ඉක්ම වූ නිර්වාණ ස්වභාවයක් තියෙනවා. ඒක අපිට සාපේක්ෂව තේරුම් ගන්න වෙනවා. මොකද සාපේක්ෂව තේරුම් ගන්න වෙනවා කියන්නේ අපිට දැන් තේරෙනවානේ මේ පදාර්ථය තුළ මරණය පවතින බව සංකතය තුළ මරණය පවතිනවා නම් අසංකතය තුළ අමරණීයත්වයේ සාපේක්ෂකව තියෙන්න ඕනේ. මං කියන්නේ අපිට නිවන එක පාරට නිවනින්ම ගෝචර කරන්න බැරි කෙනෙක්ට මා කියන්නේ සාපේක්ෂක ඥානය වුණත් ගන්න පුළුවන් සාපේක්ෂ කළ දැන් අර එහෙමනේ අර මේ සුමේද කතාවල තියෙන බෝධිසත්වෝ නිර්වාණය පිළිබඳ මැසේජ් එක ගත්තා කියන්නේ මරණය කන්දක් තියෙනවා නම් පල්ලමක් තියෙනවා. උස තියෙනවා නම් ඊට සාපේක්ෂව මිටි තියෙනවා. අන්ධකාරයක් තියෙනවා නම් ආලෝකයක් තියෙනවා. සංසාරයක් තියෙනවා නම් නිර්වාණයක් තියෙනවා. මරණය තියෙනවා නම් අමරණීය බව. ඉපදීමක් තියෙනවා නම් නූපදීමක් තියෙනවා. මරණයක් තියෙනවා නම් අමරණීයත් සාපේක්ෂ ඥානයෙන් තේරුම් ගන්නවා. මා කියන්නේ එතකොට ඊට පස්සේ අපි තේරුම් ගන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේ ඇයි මේ නිවන දෙයක් කරන්න එපා කියලා කියන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ කියලා පුතර්ජන මානසෙන් ඉඳලා රහතන් වහන්සේ නිවන දෙයක් හිතට දකින්නේ නිවන දෙයක් නිවනේ කියලා දෙයක් මඤ්ඤණා කරන්නේ නැහැ. මෙතන බුදුරජාණන් වහන්සේ නිවන කියන වචනය යොදලා තියෙන මම ගොඩාක් තැම්බලද්දි මට මේ හැමෝම නිවන කියන්නේ සරලව කිව්වොත් නිවීම කියන අර්ථය දෙන්නේ. ගොඩක් තැන්වල සූත්‍රවල
හම්බෙන්නේ නිවන කියන එකට බුදුජානක කියන්නේ නිවන දෙයක් කියලා. හැබැයි ඊට පස්සේ පෙන්නනවා මෙන්න මෙහෙම කියනවා අජාත අජාත කියන්නේ නිවන කියන්නේ මෙහෙම මේ හේතුන්ගෙන් හටගත් තැනක් නෙවෙයි කියනවා. දැන් හේතුන්ගෙන් හටගත් දැන් අපි හිතනවානේ මෙන්න මේ 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 දේවල් අපි කරාට පස්සේ මේ මෙන්න මේ හේතුන්ගෙන් තමයි නිවන හැදෙන්. දැන් අපිට මේ මේ දැන් අපිට මේ පේන මායාව හේතුන්ගෙන් හැදිච්ච ගන්නෙ. ඒක පුරාණ කර්මයකින්, ඒ අවිද්‍යාවෙන්, ආයතන හයෙන්, ස්පර්ශය නිසා හැදෙන එකක්නේ. ඒක හේතුන්ගෙන් හටගත් දෙයක්. ඒක හේතු නැති වෙද්දී නැති වෙලා යන දෙයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා දේශනා කරන භාග දේශනාවල නිවන අජාතයි කියනවා. අජාත කියන්නේ නිර්වාණය. නිවන කියන එක දෙයකින් හටගත් දෙයක්. නිර්වාණය කියන්නේ දෙයක් හේතුවක ඵලයක් නෙවෙයි. මොකද නිර්වාණය හේතුවක ඵලයක් වුණොත් හේතුව නැතිද නිවනත්? නිවනත් නැතිද? නිවන කියන්නේ පටිච්ච සමුප්පාද දෙයක් නෙවෙයි. පටිච්ච සමුප්පාදයට අයිති දෙයක් නෙවෙයි. පරි ඒ හේතු නිසා හටගත්ත ගන්න ඊළඟට කියනවා අභික්කම කියලා වචනයක් පාවිච්චි කරනවා. නිවන තුල කවුරුත් ඉන්නවා කියලා කෙනෙක් නැහැ කියනවා. දැන් මේ මාර්ගේ වඩාගෙන යද්දී ඒකනේ වෙන්නේ. දැන් ඔයතු මගෙන් නිවනටම යන්න ඕනේ නැහැ. භාවනා කරගෙන යන්නකො මිඩල් භාගයක් විතර ගියාට පස්සේ අපිට උදේ ඔක භාවනා කරන්නෙක් නැහැ. දැන් අපි යන්නේ මම කොහොම හරි නිවන ටච් කරන්නම් කියලා. මේකේ භාගයක් ගියා මාරාවුල වෙන්නේ ඒ ගියපු කෙනා අතුරුදහන් වෙලා යනවා. නිවනටම යන්න ඕනේ නැහැ. භාගයක් යද්දිම ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානේ අතුරුදහන් වෙනවා. ඒ ඉන්ද්‍රියන් අල්ලන් කරපු මායාව මං කියන්නේ ගොඩ එන්ඩ් එකට යන්න ඕනේ නැහැ මේකේ. එන්ඩ් එකට මෙහාම සතිය පිහිටවගෙන ඒ ආයතන හයේ විඥාන පීඩන එක නැති අය අනිදස්සර ස්වභාවයේ අනින්ද්‍රිය මට්ටමින් යම් මේ මගදීම අපිට තේනවා මේ පුල් ට්‍රයි කර මහන්සි වෙනවා යන්න යද්දි භාගයක් යද්දි යන්න යන්නේ කෙනෙක් නැහැ. ඒ මාර්ගයකුත් නැහැ. මාර්ගයේ පව අර නිකන් අර මේ එතන දැන් අපි අර වතුරකට කොකෙක් ගියොත් එහෙම වතුරේ අර යන්නේ අර අර මේ වතුරේ යනහනේ මේ මේ මොකද අර කොරවක්කු ගැදිර අර පේලියට යන්නේ වතුරේ. උන්ට පාරක් නැහනේ. එතන එතන පාර හැදෙනවානේ. තේරෙද මං කියන එක? පාර එතන එතන හැදෙන්නේ. එතන එතන මැකිලව හැදෙන පාර. අන්න ඒ වගේ මේ 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 භාවනාවේ යම් දුරක් ටිකට ගියාට පස්සේ අපිට පේනවා යන පාරක් නැහැ. ඒ ඒ ඒ වෙලාවේ තමයි පාර හැදෙන්නේ. ඒ පාරත් එතනම තියෙනවා. පාරකුත් නැහැ මේකේ. නිවනට යන්නේ හැම පාරකුත් නැහැ. අපිට භාගයක් ගියාට පස්සේ මේකේ ඇති පාරකුත් නැහැ. මේකට දැන් බුදුජානක කියන අජාතයි අන්තිමට නිවන නැහැ කියලා කියන්නේ මේක මේ කෙනෙක් කෙනෙක් මේකේ ඉන්නවා කියලා කියන්න බෑ. මේක නිවන තුල කෙනෙක් අපි කෙනෙක් ඉන්නවා කියන්නේ නිවනට යන කෙනෙක් පේන්නේ නැහැ. නිවන තුල ඉන්න කෙනෙක් පේන්නේ නැහැ. නිවනින් ඊටස බුදු අභික්කම කියලා කියන්නේ නිවනින් එන කෙනෙකුත් නැහැ. ඒකට යන කෙනෙකුත් නැහැ. ඒකේ ඉන්න කෙනෙකුත් නැහැ. නිර්වාණ ස්වභාවය තුල එන කෙනෙකුත් නැහැ. එතකොට හැබැයි ඒ වගේ ওই වගේ වචන සෙට් එකකින් ওই අනිදර්ශන කියලා එක එක ඒ නිර්වාණය කියන එක බුදුජානක විග්‍රහ කරලා තියෙනවා. හැබැයි හරිම ඔන්න ඔයගේ අඩු වචන ටිකකින් තමයි ත්‍රිපිටකේ නිර්වාණය කියන ස්වභාවය ගැන ත්‍රිපිටකේ විස්තර තියෙන්නේ. හැබැයි එතකොට ඒ සමහර තැන්වල තියෙනවා නිර්වාණය කියලා කියන්නේ රාගක්කය දෝසක්කය මොහක්කය නිබාන. රාගක්කය දෝසක්කය මොහක්කය රාග දේශ මොහ නැති ස්වභාවය තමයි ඒ ඒ ඒ ස්වභාවය තුල කවුරැන්න නම් ඒ නිර්වාණ ස්වභාවය කියලා. එතකොට එතනදී මට හිතෙන්නේ මෙතන මේ කියන්න යන්නේ බුදුජානකගේ පෘථග්ජනයාගේ ස්වභාවයයි මේ රහතන් වහන්සේ කෙනෙක් නිවන ගැන දකින විදිහේ වෙනස පෙන්වන්න යන්නේ. මට හිතෙන්නේ දැන් පෘථග්ජනයා හැම වෙලෙම දේවල්නේ මනසෙදි දකින්නේ. ගෙවල්, දොරවල්, ළමයි, පුටු වර ගලනේ නෙමෙයිනේ. එයාට පේන්නේ දේවල්නේ. හැබැයි තේරුම් ගන්න දෙයක් හදපු ගමන් එතන තියෙනවානේ වෙනස් වීම. එතන තියෙනවානේ ජරාව. දැන් ඔබ හිතන්නකෝ ඔබ හිතනවා ඔබ ඔතන ඉන්නවා කියලා. දැන් හිතන්න මම මේ කියන එක දැන් ඔබට හිතනවා ඔබ ඔතන ඉන්නවා කියලා. ඔබ ඒ අවිද්‍යාවෙන් ඒක තමයි අස්මිමානය කියලා කියන්නේ. ධර්මයේ අස්මිමානය කියලා කියන්නේ වෙමි කියන එක. ඉන්නවා කියන එක. ඉන්නවා කියන එක වෙමි කියන එක දැන් ඔබට ඔබ ඔතන ඉන්නවා කියලා හිතුවොත් ඔබට මෙතනක් හැදෙනවානේ. ඔබට මෙතන හැදෙනවා. මෙතනයි ඔතනයි හැදුණ ගමන් එතන ඉඳන් බලන්න එතන ඉඳන් ජරා මරණ හැදෙන්නේ නැද්ද කියලා. එතන ඉඳන් දුර හැදෙනවා. එතන ඉඳන් අවකාශය හැදෙනවා. එතන ඉඳන් ඔබට වෙනස් වෙන කෙනෙක්ව පේනවා. වෙනස් වෙන දෙයක්ව පේනවා. දැන් බලන්න ඔබ දෙයක් කරපු තැනින් ඕනෑම දෙයක් විදිහට දැක්කොත් එතන ඉඳන් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව පංච පාදනස්කන්ධ දුක නැද්ද කියලා. ඔබ ළමයෙක් කියලා මේ බාහිර දෙයක් බලපු ගමන් නෙමෙයි එතන ඉඳන් මැරෙන කෙනෙක්, ඉපදෙන කෙනෙක්, වයසට යන කෙනෙක්, ළඩ වෙන කෙනෙක් කියලා ඔබට ජරා මරණයක් පේන්නේ. ඇත්තට මේ විශ්ව ජරා මරණයක් නෑ. මේක බොරුවක්.
ලෙඩවීම කියන එකත් මරණය කියන එකත් ඉපදීම කියන එකත් මේ සියල්ල පටන් ගන්නේ දෙයක් මම වෙමි කියන තැන තමයි කූඤ්ඤය. එතනින් පස්සේ තමයි දේවල් කියන ඒවා විශ්වයේ පටන් ගන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අරහත්තේ දරහතන් නැස කෙනෙක් තමයි වෙමි කියන එක 100%ක් ගෙවෙන්නේ. 100%ක් ඒ දෘෂ්ටියෙන් කැලැන්නේ අවබෝධය. දැන් හිතන්න මං කියන එක දැන් තේරුණා. දැන් ඔබට මම වෙමි කියන දන්නේ මම ලෝකේ දේවල් දකින්නේ. මෙතන වෙමි අස්මිමානේ වෙමි කෙනෙක් ඉන්නවා. දැන් මෙතන ඉන්නා එයා දැන් දකින්න ළමයි ගෙදර. ගෙදර කියලා බලමුකෝ මං දැන් එතන නැද්ද වෙනස් වෙන ගියා. ඔය ගේ කවදරි කැඩෙන්නේ නැද්ද? ඔය ගේ වයසට යන්නේ නැද්ද? දැන් ඔබ දෙයක් දැක්ක ගමන් ළමෙක් හරි පුටුවක් හරි ওই පුටුව වයසට යන්නේ නැද්ද? එතනම නෙමෙයිද භවයේ තියෙන්නේ? දෙයක් කරපු තැන ඉඳන් ලෙඩවීමක් තියෙනවා. හැබැයි ඔබ දෙයක් විදිහට දැකේ නැත්නම් මං අහන්නේ එතන තියෙනවද ඉපදීමක් තියෙනවද? දෙයක් විදිහට දැකේ නැත්නම් එතන ඉපදීමක් තියෙනවද නැද්ද? නැහැ. එතන මරණයක් තියෙනවද නැද්ද? නැහැ. ඉතින් ඒක තමයි නිවන කියන්නේ. එච්චරයි. දේවල් දකින්න ගම විතරයි සංසාරයක් තියෙන්නේ. දේවල් තියෙන තැන තමයි භවයේ තියෙන්නේ. දේවල් නැත්නම් කෝ එතන වෙනස් වීම? කෝ එතන ජරාවක්? කෝ එතන මරණයක්? කියන්නේ දැනටත් ජරා මරණයක් නැහැ. ඔබ මං කියන එක තේරුම් ගන්න. දැනටත් ඔබ ඉන්නේ නිවන. දැන් හරියට දැන් ඔබ නිවන තුල ඉන්නේ. හැබැයි ඒක හරියට මම මේ උපමාවක් කියන්නම්. මේ උපමාවයි තේරුම් ගන්නකෝ. වතුරේ ඉන්නවා මාළුවෙක්. ඒ වතුරේ ඉන්න මාළුවට දානවා මේ මාළු අල්ලන දීවරේ දානවා ඇමක්. ඌ ඇම ගිලිනවා. ඌ ඇම ගිල්ලා ගිලිනවා දැන් ඇමට හිර වෙලා. ඇම මෙහෙම ගිලගෙන ඉන්නවා. ඇම ගිලගෙන ඉඳගෙන දැන් ඌ ඊට පස්සේ මේ මාළුවව ඒ මාළුවව අදිනවා මේ ඒ දීවරයා. හැබැයි අදිද්දිත් එයා කොහෙද ඉන්නේ? ඒ තින්නේ වතුරේනේ. හැබැයි ඇම ගිලලා හින්දා එයා 100%ක් එයා වතුරයිද කියන්නත් බෑ දැන් හැබැයි. හැබැයි ඒ තින්නේ වතුරෙම තමයි. ඒ රිවා තාම ඉන්නේ වතුරේනේ. තාම ඇම ගැත්ත ඇමෙන් ගහම ආල උඩට ගත්තේ නෑනේ වතුරේ හිටරද. දැන් අහුවෙලා ඉන්නේ ගැටේට. අහුවෙලා ඉන්නේ ගැටේට. අහුවෙලා හිටියත් තාම ඉන්නේ වතුරේ. මං කියන අනිත් වගේද අපිත් මේ නිර්වාණය ඇතුලේ වතුරේ ඉන්නේ. හැබැයි ගැටේකට අහුවෙලා තියෙනවා අවිද්‍යාව මායාවගේ ගැටේට මේ තුරුම්පුව ගිලලා ඉන්නේ. ඒක අතහරින්න විතරයි තියෙන්නේ. අතරේකම ඉන්නේ කොහොමද නිවෙන්නේ තමයි මේ නිර්වාණය තුල සිටිනවා. නිර්වාණය තමයි තියෙන්නේ හැම තැනම. ඒ වුණාට අර කොක්කකට උගුලකට අහුවෙලා ඒ කොට්ටේ කොයි කොක්ක ගලවන්න තමයි මේ බණ කියන්නේ. මේ කියන්නේ එක ගන්නේ ඒ කොක්ක අතහරින්න කියන්නේ. ඒක තමම තමයි තද කරන් ඉන්නේ. නැතුව මේ කවුරුත් හිරක ඒ මාළු ඒ වැද්ද හිර කරලා නැහැ. මේ අල්ලකට ඉන්නේ. ඒ ඉවරයිද? ඒ වගේ මේ ස්වභාවයක්ද මට නම් තේරෙන්නේ. ඒ වගේ කියන්නේ අපි කොයි වෙලාවකවත් නිර්වාණයෙන් එළියට යන්න බෑ. නිර්වාණ ධාතුව ඒ තමයි සමස්තේ තියෙන්නේ. පස්සේදී අර ලාදන්න අසල කියන්නේ කොක්ක ගලව ගත්තායි. අපි කොක්ක හිර වෙලා. ඉතින් එතකන් අපි සම්පූර්ණ නිර්වාණයටයි කියන්න බෑ. මොකද කොක්කක් අහුවෙලා තියෙනවා. ඒක මේ මෙහෙම දේශනා කරගෙන යද්දී වෙන්නේ ටික 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 කොක්ක ලෙහෙනවා. අපිම තමයි කොක්ක දාගෙන ඉන්නේ. නැතු මේ කවුරුත් කොක්ක දාපු කොක්ක නෑ. ඒක ඒ තන්න ඒ අර දේව ඒ කොක්ක තමයි දේවල් වශයෙන් දකින්න එක ලෝකේ. මේ ගලා යාමක් තියෙන තැනක ගලණයක් තියෙන තැනක මේ දේවල් තියෙන හැකියාව විද්‍යා මූලකින් දකින්නවා. ඒකම තමයි කේස් එක. ඉතින් ඒක අපිට ඉතින් එකපාරට කඩන්නත් බෑ ඉතින්. ඒක ටික 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 ප්‍රඥාව මහල් පහල කර 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 ඉස්සෙල්ලා සමත භාවනාවක් කරලා හිත පොඩ්ඩක් සංසුන් කරගෙන සංසුන් කරලා ඊට පස්සේ මේ විඥානයේ ගැටේ ලිහන්න නම් මේ මායාවෙන් ගැලවෙන්න තියෙන දෙකම තැන තමයි විඥානෙට නාම රූපයක් ප්‍රතිෂ්ඨාපනය නොවෙන්න දෙන්න ඕන. විඥාණයට නාම රූපයක් ප්‍රතිෂ්ඨාපනය වෙන්න දුන්නේ නැත්නම් වැඩේ ගොඩ. එතකොට විඥාණයට බෑ මේ අවිද්‍යාව මේ මැජික් එක මේ බොරුව දිගට 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 මේ බොරුව කරන්න බෑ. විඤ්ඤාණයට නාම රූපයක් ප්‍රතිෂ්ඨාපනය කරේ නැත්තම්. ඒකෝට අපිට දැන් තියෙන්නේ විඤ්ඤාණයට නාම රූපයක් නොදී ඉන්න නම් විඤ්ඤාණය තුළ නාම රූපයක් ප්‍රතිෂ්ඨාපනය නොකරපු ගමන් විඤ්ඤාණය නිර්වාණ ධාතුව බවට පත් වෙනවා. විඤ්ඤාණ ධාතුව නිර්වාණ ධාතුව බවට පරිවර්තනය වෙනවා. විඤ්ඤාණ ධාතුව අර පුද්ගල විඤ්ඤාණයේ අතුරුදහන් වෙලා ඒතර විශ්වීය විඤ්ඤාණයක් අනිදර්ශන විඤ්ඤාණයක් නැත්තම් එකට කියනවා නිර්වාණ ධාතුව කියලා. නිර්වාණ ධාතුව බවට පත් වෙනවා. දැන් ඒක පත් වෙලා නැත්තේ දැනුත් තියෙන එක තමයි. දැනුත් තියෙන එකම නිවන. තිබ්බට ඒක පුද්ගල විඤ්ඤාණයකින් කෙලසිලා තියෙනවා. දැන් ඒ වගේ අර අවිද්‍යාවකට හැංගීමකින් දැන් කරන්න ඕනේ ඒක. ඒ එතකොට ඒ පුද්ගල විඤ්ඤාණය පහළ වෙන්නේ විඤ්ඤාණයට නාම රූපය ප්‍රතිෂ්ඨාප වැටෙන්න ආලෝක විඥානෙක්ට මේ නාම රූපය ප්‍රතිෂ්ඨාපනය වෙන්න දුන්නොත් දැන් අපි ප්‍රැක්ටිස් එකේ කරන්නේ භාවනාවේ කරන්නේ ටික 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 හුස්ම රැල්ල හරි ආනාපාන සතිය හරි බල්ලා ටික 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 විඥානේ
එකන් ටිකටික අපි කරන්නේ හුස්මරැල්ල දිහා ටිකක් හුස්මරැල්ලේ කයට ගන්න ඉරියව්ව තියෙනවානේ. කයට ගන්න ඉරියව්වට හිත තියාගෙන ඉන්නවා. හිත තියාගෙන හිටියට පස්සේ ටික වෙලාවක් යද්දී ඔන්න කය දැනෙන්නේ නැතු යනවා. හුස්ම දැනෙන්නේ නැතු යනවා. අන්න ඔතනින් තමයි විපස්සනාව පටන් ගන්න. ඔතන තමයි විඥාන හිරිවට්ටන තැන. මොකද මේ ඔපරේෂන් එක කරන්න ඕනේ විඥානේ මේ මොලේ ඔපරේෂන් කරන්න බැහැනේ මේ හොඳට ඇඟපත්ත තියේද්දි. ඒ කියන්නේ හොඳට මේ සිහි ඒ කියන්නේ අපිට මේ සිහිය තියේද්දි බෑනේ මොලේ ඔපරේෂන් කරන්න දරා ගන්න බෑනේ. එතකොට අපිට සිද්ධ වෙනවා නිර්වින්දනය කරන්න. එහෙම නැත්නම් heart operation කරද්දී නිර්වින්දනය කරනවානේ. මං කියන්නේ ඒ වගේ මුලදී අපි භාවනාවේදී කරන්නේ නිර්වින්දනය කරනවා. මොකද මේ විඤ්ඤාය මේ මායාව කඩන්න නම් මේ dream එකෙන් නැගිටින්න නම් මුලදී නිර්වින්දනයක් දාන්න වෙනවා. මේ නිර්වින්දන ඉංජෙක්ෂන් එක ගහන්න වෙනවා. නිර්වින්දන ඉංජෙක්ෂන් එක ගැහුවට පස්සේ කෙලින්ම ටික භාවනා කරගෙන ටික වෙලා ගියදී කය දැනෙන්නේ නැහැ. කය දැනෙන්නේ නැහැ. ටිකක් තාව කාලෙ ඔන්න දැන් එතකොට විඥාණයට බල ප්‍රදේශය අඩු වෙනවා. විඥාණය පිහිටලා ඉන්නේ නාම රූපේනේ. දැන් රූපේ නැහැ. රූපේ ගෙවලා තියෙන. රූපේ ගෙවම් කරලා රූපේ ගෙවලා තියෙන්නේ. රූපේ ගෙවුවට පස්සේ විඥාණයට දැන් මොකද වෙන්නේ? විඥාණයට මල කෙලියක් වෙනවා. විඥාණයට දැන් හිරි වැටෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ විඥාණයට දැන් වේදනා සංඥාත් එක්ක විතරයි ගේම ගහන්න පුළුවන්. දැන් රූප ටික අයින් කළා. දැන් නාම ධර්ම අල්ලගෙන තමයි විඥාණයට බොරුව ගහන්නේ. අන්න එතකොට අපි තේරුම් ගන්න ඕනේ විඥාණය එහෙම හිරි වට්ටලා ඉවර වෙලා හිරි වැට්ටුවට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ තමයි විපස්සනා කියන මූඩ් එක පටන් ගන්න. එතකම් විපස්සනා කියලා එකක් නැහැ. ඔය එතකම් අපි විපස්සනා කියන්නේ සමතේම කැලලකට තමයි. සමතේම එක ස්වභාවයකට තමයි. ඔය සමාධියකට තමයි. ඒ අපි විපස්සනා කියලා ලේබල් කරනවා. විපස්සනා පටන් ගන්න එතනින් පස්සේ. එතනින් පස්සේ තමයි ගේම් එක තියෙන්නේ. ඒ සංසිඳවලා ඊට පස්සේ තමයි මෙයා ඊට පස්සේ දඟලන්න පටන් ගන්නවා. විඥානේ නාම ධර්ම ටික ගොඩ ගන්න පටන් ගන්නවා. සහ අනුසය කෙලෙස්. නාම ධර්ම සහ එයා දැන් පරිඋත්ථාන කෙලෙස් තොරලා දැන් අනුසය කෙලෙස් එක වැඩ පටන් ගන්නවා. අනුසය කෙලෙස් කියන වචනේ ගොඩක් අය පරිලෝ ගන්න ඒකත් හරියට තේරුම් ගන්න. අනුසය කෙලෙස් කියන්නේ මේ තාම හට නොගත්ත දැන් අපිට අද ඒක වචන ගොඩක් කියලා දෙන්න නෑ. කෙටියෙන් තේරුම් ගන්නකො අනුසය කෙලෙස් කියන්නේ ඒවා මේ හරියට දැන් මෙහෙමද අපි ලයිට් වලක් ගන්නකො. ලයිට් වලක් ගත්ත බල්බ් වලක් ගත්තාම ඕන දැන් නිල් පාට, කොළ පාට, සුදු පාට බල්බ් පත් වෙනවා, නිවෙනවා. නිවින් වී පත් වෙනවා. හැබැයි එක බල්බ් එකක් තාවකාලිකව පත් වෙන එක නතර වෙලා. හැබැයි බල්බ් එක පිච්චිලා නැහැ. තාවකාලිකව නතර වෙලා. දැන් අර බලනකො බල්බ් නිවිනිවි පත් වෙද්දි පොඩි වෙලාවකට එක බල්බ් එක පත් වෙන්නේ නැතුව තියෙනවානේ. කොළ බල්බ් එක පත් වෙද්දි සුදු පත් වෙන්නේ නැහැනේ. අන්න ඒ වගේ අර පත්තු නොවිච්ච අවස්ථාව තමයි අනුසය කෙලස් කියන්නේ. අනුසය කියන්නේ බල්බ් වල හැම වෙලෙම අනුසය කෙලස් වල කැලල තමයි පත්තු නොවෙන තැන. පත්තු නොවනට බල්බ් එක පිච්චිලා නැති හින්දා ඒක පත්වීමේ හැකියාව තියෙනවා. පත්තු වෙන්න පුළුවන්කම තියෙනවා. ඈ පත්තු නොවුනට තාම පත්තු නෑ කියන්න බෑ. මොකද තාම 100%ක් පිච්චිලා නෑ. අනුසය කෙලස් කියන්නේ අනුසය කෙලස් පේන්නේ නෑ කවදාකවත්. අනුසය කෙලස් කියනවා අපිට අපි කෙලස් දකිද්දි ඒක පරිඋත්ථාන වෙලා තියෙන්නේ. අපි කෙලස් අපිට පේන වෙලාවේදී ඒක අනුසය කියන්නේ නෑ. ඒකට කියන්නේ පරිඋත්ථාන කියලා. තේනවද මං කියන්නේ? ඒ කියන්නේ හිතේ නැගිච්ච ඒවා. අනුසය කියනවා පේන්නේ නෑ. ඒවා හැංගිලා දිනවා. ඒ යට කිව්වට තේරුම් ගන්න යටද සිත මේ සිතේ උඩ යට කියලා ගන්න. සිතේ තියෙන්නේ මෙහෙම අර බල්පත්තු වෙන වගේ ඇති නැති නැති වෙන තියෙන කියන බල්පත්තු නිවියන එක තියෙන්නේ. අර පත්තු නොවි තියෙන අවස්ථාවට තමයි අපි කියන්නේ අනුසය කියලා. අනුසය කියලා කියන්නේ ඒක පත්තු නොවි කොයි කියන්නේ ඒ අර ක්‍රියාවලිය ඇතුලේ නිවෙනවා පත්තු නොවනවානේ. එතකොට අන්නේ වගේ අර යට තියෙනවා. යට කියලා කිව්වට මේ යට කියලා හිතන්න එපා. හිත හිතේ උඩ යට කියලා ගන්න. හිතේ හැම වෙලෙම තියෙන ඇති නැති වෙන ගමනක් තියෙන්නේ. ඒකේ යට තියෙනවා අනුසය කෙලස් ටිකක්. අන්නේ අනුසය තමයි ඇත්තටම විපස්සනාය කරන්නේ. අනුසය කඩන්නේ තේරුම් ගන්න භාවනාවකින් නෙමෙයි දර්ශනයකින්. අනුසය කඩන්නේ විපස්සනාව කියන්නේ දැක්මක්. ඒක විපස්සනාව කියලා කියන්නේ විනිවිද දකින ස්වභාවයක්. ත්‍රිලක්ෂණයේ පිළිබඳ විනිවිද දැක්මක් තුලින් තමයි අර යට තියෙන මතුනොවිච්චේවා සිදී. ඒක ප්‍රඥාවකින් දර්ශනයකින් දැක්මකින් කලින් එකක් තමයි විපස්සනාව කියලා කියන්නේ. ඒ දැක්මෙන් ඒ දර්ශනය ඇතුළට ගිහිල්ලා ඒ දර්ශනය තුළදී දැන් අපි තුමු අර වගේ අපි ගල් වෙලා තියෙන්නේ. දැන් ගල් වෙලා කියන්නේ අරමුණු රූපය ආශ්‍රය කරගෙන අරමුණු ගන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ තනිකර වේදනා සංඥා දඟලන්න පටන් ගන්නවා.
එක එක්ක එක එන සුඛ වේදනා එනවා නැත්නම් එහෙම නැත්නම් ඔන්න පොඩි කාලේ මතක් වෙච්ච දේවල් තියෙනවානේ අම්මා තා පොඩි කාලේ කිරිබිව නැත්නම් පෙර ආත්ම වගේ මතක් වෙනවා එහෙම සංඥා එනවා ඒ ඇවිල්ලා හැම දෙයක්ම බලනවා අපිව මේ මොහොතින් එළියට ගන්න. ඒ කියන්නේ විඥාණයට බෑ විඥාණය පච වෙනවා අරමුණු නැතුණු. නාම රූප පිළිටි නැත්නම් විඥාණය දිය වෙලා නිර්වාණය බවට පත්. ඒකට හිත කපුද්ගල විඥාණය කවදාකවත් ඒකට කැමති නැහැ. ඔය මේ ඩ්‍රීම් එකෙන් නැගිටින්න ඒක කරන්න මොනව හරි දහංගට කළා එයාම වවාගෙන ආයි අපි මවන්න ඕනේ නැහැ. එයාව මවනවා මේ අපේ පෙර ජීවිත පෙන්නනවා. අපි මේ පොඩි කාලේ මේ අම්මගේ උකුලේ ඉන්න කාලේවත් පෙන්වන්න පටන් ගන්නවා. ඒ අම්මගේ උකුලේ ගා ඉන්නේ කාලේවත් පෙන්වන්න ගන්නවා. පෙර ජීවිතවලේවත් පෙන්වන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඔය ඔක්කොම එනවා. එහෙම නැත්නම් මේ නිකන් මේ දිව්‍ය ලෝක මවලා පෙන්නනවා. දෙවියෝ පෙන්නනවා බ්‍රහ්මයෝ පෙන්නනවා එහෙම නැත්නම් කනෙක්ෂන් එක පෙන්නනවා යාළුවත් එක්ක තමන්ට තියෙන තමන් එක්ක ඇවිල්ලා දෙවියෝ කතා කරනවා මහා බ්‍රහ්මයාවිල්ලා තමන් එක්ක කතා කරනවා ඔබ මහා බ්‍රහ්මයාට උත්තර දෙනවා මහා බ්‍රහ්මයාක කනෙක්ෂන් පාවිච්චි කරනවා අපායවල් පෙන්නනවා යම රජුරුව පෙන්නනවා හෙන්න විකාර ගොඩක් කරනවා ඉතින් gediya pitin කරන භාවනාවලක 90% කොතන හිර වෙනවා අනුසේ වශයෙන් තියෙනවා උඩට මතුවේදී එක බුදුහාඳුර කියන්නේ එකම මන්තරයයි ඒක ඒ මතුවේද්දි පවා ඒක විපස්සනා ඇසින් බලන්න ඒක පටිච්චසමුප්පන්න දෙයක්. ඒක අදාළ හේතුවන් නිසා ස්පර්ශ ආයතනයක ඇති වෙන්නේ කියන්නේ මේ එළියේ දෙවියෙක්වත් එළියේ භූතයෙක්වත් නෙමෙයි. මේ ඒ වෙලාවේ ආයතනේ දැන් මේ දර්ශනේ අහලා ඒ ආයතනේ පටිච්චසමුප්පන්න දෙයක්. ඒක මමත් නෙමෙයි මේ තියෙන්නේ නමන්නේ. මඤ්ඤණා කරන්න එපා. මගේ කියා ගන්න එපා මම කියා ගන්න එපා නමන්නේ. නමඤ්ඤා ගන්න ඒ එතන එක ගෙවෙන්න ගලන්න දෙන්න. හැබැයි ඔන්න ඔතනදී ඊ ළඟ කෑල තමයි. ඔහොම අපි හිතමු ඔහොම අපි ඇඟ හිරිවටලා විපස්සනා කර කර හිටියා. විපස්සනා කර කර ඉද්දී ඊට පස්සේ සිත හරීම සියුම් කෑල්ලක් කරනවා. ඒ තමයි අන්තිමට අපිට දැන් මෙහෙම හැම දෙයක්ම එතන මේ එතන ඒ හේතුඵල ස්වභාවය අනාත්ම ස්වභාවය බලාගෙන ඉද්දී සියුම් මේ ප්‍රඥාවක් රින් එක දකින්නේ ටික අන්තිමට විඥාණය කරන ලොකුම කවර තමයි ඒ ප්‍රඥාව පුද්ගලත්වයෙන් ගැනෙනවා ප්‍රඥාව මම හැටියට පේනවා අන්න ඒකත් විපස්සනා වෙන්න ඕනේ අහන්න ඕනේ මේ හැම දෙයක්ම දකින්න ඥානයේ ප්‍රඥාවත් හැම දෙයක්ම පේනවා දැනගන්නවා මේ හැම දෙයක්ම මේ කියලා අන්තිමට ඒ දැනගන්නේ කවුද අන්නේ ප්‍රශ්නේ අහන්න අන්තිම තැනදී කවුද මේ හැම දෙයක්ම වෙනස් වෙන විදිහට දකින්නේ කාටද මේ පේන්නේ අන්න ඒ ඉන්ක්වයරි එකෙන් තමයි අන්තිම කෑල්ල කඩාගෙන පහින්න පුළුවන්. ඉන්ක්වයරි එක නැත්තම් බෑ. ඉන්ක්වයරි එක නැත්තම් වෙන්නේ අර මතු පිට ටික එන එක සංඥාවල් දේව රූප ආවත් බ්‍රහ්ම රූප ආවත් ඒවට අපි බලනවා ඉතින් හැබැයි මේ බලන්න දිහා කවදදාක බලන්නේ බලන්නට කිසිම හානියක් නැහැ. ඒක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. ඔය බලන් ඉන්නේ කවුද? කවුද ඔය වෙනස් වීම දකින්නේ? අන්න ඒක ඉන්ක්වයරි එක කරන්න ඕනේ. ඒ ඉන්ක්වයරි එකෙන් දැන් කඩාගෙන පයින්නේ. විඥානේ බොරුවට පිහිටන්න තැනක් නැහැ ඉවරයි. ඒ මොකද ඒ අන්තිමට නැත්තම් ප්‍රතිපදාව තමයි විඥානේ අල්ලන්නේ. ඒකයි බුදුහාරු කියන්නේ මහණෙනි මගේ ධර්මයේ කියන්නේ ඔරුවක් කරේ තියන් යන්න දින ගන්න නෙමෙයි. ඒක වැඩ අරන් අත්හැරලා දාලා යන්න. ඒ කියන්නේ ධර්මයේ අල්ලන්න එපා කියන්නේ. ඇල්ලුවොත් ඉවරයි අන්තිමට මේ අන්තිමටම ප්‍රතිපදාව වඩලවල්ලා අන්තිමට ප්‍රතිපදාව වඩන්නේ කිතුරු වෙන්න බෑ. වඩන්න පවා පටිච්චසමුප්පන්නයි කියලා ඒකත් අතහැරෙනවා. ඒකත් බලනවා කවුද? කවුද බලන්නේ? ඒකත් ත්‍රිසිනේ මම නෙවෙන බව අවබෝධ වෙච්ච සරෙහි තමයි ගැලවෙන්නේ. දැන් අපි 9:25 අපි නතර කරමු අදට. එහෙනම් හොඳ ඈ. මොනවද අහන්න දෙයක් තියෙනවද? අද අපි කතා කරපු දේවල් පිළිබඳ කොටස පිළිබඳව ගැන. ඒක තමයි ඒක සිහියේ අන්තිම හරියේදී මොකක්වත් කරන්න දෙයක් නැහැ මේකේ. ඒ කියන්නේ අපි හිතනවා මේ භාවනාව කියන්නේ හැමදාම මොන හරි තටමනතරම කරන වැඩක්ල කරන එකක් නෑ අන්තිම මැද හරියෙන් මැදට යනකම් පොඩි ගැම්මක් දුන්නාට පස්සේ එතනින් එහා ඔටෝ පයිලට් මේක ඔක්කොම ඔටෝ සිස්ටම් එකක් යන්නේ මේකේ කරන්න මොකක්වත් දෙයක් නෑ මේකේ තියෙන පුළුවන් තරම් නොකර ඉන්න එක පැත්තකට වෙන එක සුම්මයි නිකන් ඉන්න එක එච්චරමයි මේ ගේම් එකේ තියෙන්නේ මොනවා හරි කරන්න කියපුවම කෙරුමක් වෙච්ච ගමන්ම විඥානේ ගන්නවා ප්‍රතිෂ්ඨාව ඇවිල්ලා එයාගේ යාල්ලගෙන ඒ කෙරුමක් කාල්ලගෙන ඒ ඇන්ටි අල්ලගෙන ඒ නංගි අල්ලගෙන ඒ මල්ලි අල්ලගෙන වැඩේ යනවා ඒ කෙරුමයි ඉන්නවනේ මෙතන කරන්නයි ඉන්නවනේ බලන්නයි ඉන්නවා ඒක නිසා අපි කරන්නේ මුලදී අර සතියේ තියාගෙන ඉන්නවා බලනවා මෙයා මේ කරන මොනෝ මෙයා එක එක ඒවා කරනවානේ මැජික් පෙන්නනවා දිව්‍යෝ පෙන්නනවා බ්‍රහ්මියෝ පෙන්නනවා විශාල ප්‍රීති පෙන්නනවා පොඩි කාල මතක පෙන්නනවා එක එක විකාර ඊළඟට හෙන ප්ලෑන් ඉන්නනවා ඉස්සරහාගෙන මේ මොකක් ආවත් බලාගෙන නිහඬ වීම විතරයි කරන්නේ මොනවද හිතන්න යන්නේ නැහැ බලාගෙන නිශ්ශබ්දව ඉන්නවා අන්නේ නිහඬ වෙද්දී පටිච්චසමුප්පන්න ස්වභාවය පේන්න ගන්නවා
ඒකත් මේ පස්සට පසර යන්න එපා. ඒක එතනින් දැන් නිහඬ වෙන්න. එතකොට ඒ ඔබේ ඥානයට සාපේක්ෂව සතියේ සතියේ සහ ඥානයේ බලයට සාපේක්ෂව ඒවා මේ පටිච්චසමුප්පන්න ස්වභාවය පේන්න ගන්න ඔබට. ඒක කොහොමද යන හැටි? ඒ කියලා ඒ හේතුඵල ස්වභාවය පේන. එතකොට ඔබට පේනවා මේ එකක් මේ 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 පේන එකක්වත් දේවල් නෙමෙයි. මේ කිසිම දේවල් නෑ මේ විශ්වයේ. හැම දෙයකම තියෙන ගලණයක් විතරයි. හැම දෙයකම තියෙන පටිසමුප්පන්නවක් විතරයි. හැම දෙයකම තියෙන අනාත්මයක් විතරයි. කියලා අන්න එක පේන්න ගන්නවා. අන්තිමට ඒක බලන්නත් ඒ අනාත්මය දාගන්න. ඒ බලන්නේ කවුද කියලා අනිත් පැත්තට බලන්න. බලන්න පවා ඒ ප්‍රඥාව පවා වෙනස් වී යන්නක්. ඒ බලන්න පවා මම කියලා ගන්න බෑ. ඒ බලන්න පවා ඒ සමහරට අපි අර විවේකී තැනක ඉඳන් බලන්නේ. ඒ අර සමහරට අපි හිස් බ්ලැන්ක් තැනක ඉඳලා තමයි ඔක්කොම පේන්නේ අපිට. ඒ බ්ලැන්ක් තැන පවා බලන්න මම එක් ඉන්නවද කියලා. ඒ බලන්න දිය වෙනකම් බලන්න දිහා බලන්න ඕන. බලන්නේ කවුද? ඒක කෙලිම ලයිට් එක ගහන අනිත් පැත්තට. ගහුගන් එයාය වසන්න බෑ. නිකන් අර නිකන් ඩ්‍රැකියුලාට කුරුස ඇල්ලුව වගේ. කූට උතුරු දහන් ඩ්‍රැකියුලාට කුරුස අර ෆිල්ම් තියෙන ඩ්‍රැකියුලා ෆිල්ම් තියෙන කුරුස ඇල්ලුව අතුරු දහන්ගෙන අනිත් වගේ තමයි. ඌට විඥානේ බලන්න පැත්තට ටික් ගාලා ලයිට් එක ඇල්ලුව ගා. අන්දිරේ ප්‍රශ්නේ බලන්නේ දෙන්නම දිය වෙලා විඥානේ මායාවෙන් ගැලෙනවා. ඒ සිහිනෙන් දිය වෙනවා. නැත්තම් අර අරක කපටි කපටි විදිහට සක්කාය දිට්ඨිය අර ලෝභ රාග අර අනුසේවල අර පැත්ත ගැන අපි බලනවා. බාහිර ඒනේක වෙනස් වී යනවා පරිදි බලනවා. ඒ බලන්න පැත්තට හැරෙන්නේ නැහැ. ඒක හානියක් නැතුව ඒක දිගටම රජ කර 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 දැන් අපි මෛත්‍රී කරන්න ගියත් අපි මෛත්‍රී කරද්දී අපි මෛත්‍රී කරන්න කවුද කියලා නිකව බලන්නේ. ආ අන්න හරි. ඒක තමයි. එයා සිතිලේ නෑ. ඒ කියන්නේ එයා කියන්නේ එතන ඒක තමයි ඒ වෙලාවේ වැඩ මනා එතන එච්චරයි. ඒක ඇති වුණා ගියා එච්චරයි. එයා තමයි සිතිලේ. ඒ කියන්නේ ඒකේ සිතිවිලි බලන්නේ කොයි සිතිවිල්ල දිහා දෙකක් නෑ එතන. ඔව් දෙකක් නෑ. ඒ වෙලාවේ ඒ ආයතනේ පහළ වුණා ගෙවුණා එච්චරයි. ඒ ආයතනේ එතන පහළ වෙලා නැති වුණා එච්චරයි. ඒ කියන්නේ හැම වෙලෙම දැන් අර බදරවණ කියන වචනේ ගන්න පුළුවන්. දැන් මම නැතුව අපි ධර්මයේ තියෙන ත්‍රිපිටක භාෂාවෙන් ගත්තොත් කියන්නේ ආයතනයක් පහළ වුණා නැතුණා එච්චරයි. ඒ වෙලාවේ ඒ ආයතන විතරයි තියෙන්නේ එච්චරයි. ඒ වෙලාවේ අන්න සිතුවිල්ල විතරයි. ඒ වෙලාවේ අනිත් ආයතන ඔක්කොම නිවන් දැකලා. එක වෙලාවක විඥානය පහළ වෙන එක ආයතනයක් එක විතරයි. ඒ වෙලාවේ ඒක හැරෙන අනිත් ආයතන පහම නිවන් දැකලා තියෙන්නේ. එච්චරයි. හැබැයි ඒක අර අඳුර ගන්න අර මුලදී අර සතිය කියන මූඩ් එක අහුවෙන්නවා. මොකද අර සමහර අයට අර දෙවර සද්දෙන් හැම සිතිවිල්ලක් එකම සිතිවිල්ලක් තියෙන බව දැනගන්න පුළුවන් අවයනස් එක තියෙනවානේ. හැම වේදනාවක් එක්කම තියෙනවා වේදනාව අඳුර ගන්න පුළුවන් අවදිය. හැම දුකක් එක්කම තියෙනවා ඒ දුක තියෙන බව අඳුර ගන්න පුළුවන් අවයනස් එක තියෙනවා. අන්නේ අවයනස් එක අවලෝකණය කරන්න ඕනේ. නැත්තම් ඔය අපි කොච්චර භාවනා කතා කළත් අර අවයනස් එක නැතුව ඔක කෙනිට ඔය අපි කොච්චර බණ කිව්වත් ඔක මේ ෆීල් වෙන්නේ හරියට. කියන්නේ ඒ අර අවදිය කියන එකට පොඩ්ඩක් මේ අවදිය කියන එක මතු කරලා තියෙන්න ඕනේ. ඒ අවදිය තමයි රහස තියෙන්නේ. ඔය ආයතන ගෙවීම හොඳට පේන්න පටන් ගන්නවා. එතන මේ ලෝකේ හැඩ ගන්න ඒක ඇති වෙන හැටි හොඳට පේන්න ගන්න. අර සතිය කියන එකේ වැදගත්. සමහර අයට තියෙන අර සතිය කියන එක තාම අඳුරගන්නේ නැහැ හරියට. සතිය කිය දැන් අපිට දැන් දුකක් ආවද අපි මඤ්ඤණා කරන්නේ දුක මගේ දුකෙහි මම ඉන්නවා මම තමයි දුක කියන්නේ මඤ්ඤණා කරන පුතජන මනස. දැන් අපි කරන්නේ ඒක දුක මම නොවන හැටි ඉත බලන්න නම් අර දුකයි දුකෙද්දි මේ දුකයි කියලා දැනගන්න පුළුවන් ඒ හැකියාව තියෙන අවදිය. ඕනෙම දුකක් එන්නේ දුක බව තේරුම් ගන්න පුළුවන් අවදියත් එක්ක. හැබැයි අවදියට දුකක් නැහැ. ඕනෙම රාගයක් එන්නේ රාගය අඳුර ගන්න පුළුවන් අවයනස් එකත් එක්ක. ඒ අවයනස් එකට රාගෙ නැහැ. මං කිර වචන හොඳට දෙනකොට අන්නේ ඉස්සෙල්ලා පොඩ්ඩක් අර ඒ අවයනස් එක ඒ අවයනස් එකට ගියපු ගමන් ඔබට මේ රාගයේ ඇතු මේ දුක ඇතුලේ ලොකු නිෂ්ඵල බවක් ඇති වෙනවා. දුක දැනගන්නේ දුක දැනගත්තට පස්සේ මේ දුක මෙතන තියෙන බව ඒ වෙලාවේ මෙච්චරයි තියෙන්නේ කියලා දැනගත්තට පස්සේ අර දුකත් එක්ක ලොකු සයිලන්ට් එකක් ලොකු නිශ්චල බවක් ලොකු අවයනස් එකක් එවයානස් එකක් නිශ්චල බවක් ඇති වෙනවා. අන්නේ නිශ්චල බව තමයි තැන අපිට මේ ගේම් එක ගහන්න. මොකද ඒ එවයානස් කියන මූඩ් එක දන්නේ නැතුව නිකන් අපි ඇතිරෝ නැතිනෝ බලන්න ගියාට කිව්වට කොතනින්ද බලන්නේ? එයාට කොහින්ද මේක පේන්නේ? එයා ඒ අන්නේක නිසා
ඒ අර මුල් මුලින් භාවනා කරන කෙනෙක් ඉස්සෙල්ලාට සතිය කියන කර පොඩ්ඩ එකයි මං කිව්වේ අර මේක පොඩ හිරිවට්ට ගන්න නම් පොඩ්ඩක් අර සතිය කියන එක මත් සතිය කියන්නේ මොකද්ද කියලා මතු වෙනවා. සතිය කියලා කියන්නේ අපි හදර කතන්දර ටික නෙමෙයි. අපි අපි අර අපි දුකක් ආවත් බලන්නේ අපේ කතන්දරෙන්නේ. අර මං එකේ පටන් ගාදි කිව්වේ අර හිස් ඇස් දෙකේ බලන්න කියලා. අන්නේ හිස් ඇස් දෙක තමයි සතිය කියන්නේ. අර එතකොට තමයි පේන්නේ මේ වෙලාවේ ලෝකෙ මෙච්චරයි ඒක නැතුණාම ඉවරයි. අන්නේ ඒක ඉස්සලා අවුලෝ ගන්න මේ මූඩ් එක ගන්න අඳුර ගන්න තමන්ගේ ඇතුළේම තියෙන අවදිය සතිමත් බව අවයානස් එක නිශ්චල එකට නිහඬ බව කියන්නත් පුළුවන් අවදිය කියන්නත් පුළුවන් ඒ නිශ්චල බව කියන එක ඒක නික නිකන් හරේ ඕන ඒක ඕනෑම ഘോഷාවක් ඇතුලේ ඒ ഘോഷාවක් කියලා දැනගන්නවත් එක්කම ඒ ഘോഷාව ඇතුලේ නිහඬ බව දැනෙන්න ගන්නවා ඒක ඕනෑම ഘോഷාවක් ඇතුලේ කරන්න පුළුවන් ඕනෑම සද්ද තියෙන දැන ඒක තමයි කරන්න අවශ්‍ය කරන්නේ ඔව් ඔව් එතකොට තියෙනවා ඔව් ඒ සිතුවිල්ල නැහැනේ හැබැයි ඊට පස්සේ කියනවා පෘථග්ජන කෙනෙක් ඉස්සරහට යන්න නම් එයා ඒ නිවන කියන එයාගත්ත සංකල්පය අතහරින්න ඕන කියන එක. හරි අතහැරෙන්නේ හරි මම පිළිගන්නවා. අතහැරෙන්නේ රහත් භවයේදී හැබැයි එයා නිවන කියලා එයා හදාගත්ත තියෙනවානේ චිත්‍රයක් එයා නිවන කියලා. එතකොට ඔරිජිනල් එක නෙමෙයි ඩුප්ලිකේට් එක. එයා දැන් අපි හිතනවා නිවන කියන්නේ අපි හදාගන්නවා MT වගේ කියලා එකක්. එතකොට අපි නිවන අපි හිත MT වෙච්ච ගමන් අපි මොකද දන්නේ කියන්නේ මම නිවන් දැක්ක කියලා කියනවා අනිත් අයත් කියලා මේ මම නිවන් දැක්ක කියලා සෝවාන් ලයිරි රහත් කියලා පිස්සුනේ හිත MT කියන එක නිවන නෙවෙයි ඒ වගේ අර ඒ එක එක්කිනා එක එක්කිනා නිර්වාණයේ ධාතුව පිළිබඳ එයාලා දාගන්නවා එයාලගේ මඤ්ඤණාව මඤ්ඤණාවක් දාගෙන එයාලා දුවනවා ඒක හොයාගෙන ඒ නිර්වාණය කියන්නේ මිනිස්සෙට සංස්කරණය කරගන්න බැරි එකක්. ඒක මිනිස්සෙට මේ පුතග්ජන මනසකින් නිවන කියන එක ගෝචර කරන්න බෑ. නිවන කියන එක සිතවිල්ලක් නෙවෙයි. නිවන කියන එක සංස්කරණ සංස්කාරයක් නෙවෙයි. අපිට ඕන විදිහට එහෙම හිතාගන්න හිතලා ගන්න එකකුත් නෙමෙයි. නිවන එහෙම අදිෂ්ඨාන කරලා දැන් නිවන කියලා මේ අපි හිතාගෙන මොකක් හරි එකක් ඒක අත්දැකපු කෙනෙක්ට නැවත නැවත ගියපු කෙනෙක්ට ඒ ස්වභාවයට කනෙක්ට් වෙන්න පුළුවන් ඇති. ඒත් මේ දන්නේ නැති කෙනින් දැන් නිවන දැන් සමහර අය කියන්නේ මට එක දවසක් මහත්ක කරගෙන මම සංස මොකද්ද මේ මම භාවනා කරා මම මේ අරහත් ඵල සමාපatti භාවනා කරනකොට මම කොහොමද අප්ප ඒක කරන්නේ කියලා. ඒ අර පොතක තියෙන ලිස්ට් එකක් කියවලා අරහත් ඵල සමාපatti ලක්ෂණ මේවා කියලා ඒක මෙනෙහි කර 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 ඉන්නවා පිස්සුනේ. කවදා නිවන හම්බෙන්නද? ඒ කියන්නේ එයා මොකද්දෝ එයා නිවන කියලා දෙයක් පොතේ වචන සෙට් එකක් අරගෙන ඒ වචන සෙට් එක නිවන කියලා හිතාගෙන නිවන කියලා එයා ඒක හිත හිතා ඉන්නවා. කවදාකවත් නිවන ගෝචර නැහැ. මොකද එයා හදාගත්ත මනෝ විකාරයන් එක. ඒ නිසා ඒකයි බුදුජානකගේ මේ නිවන කියන එකත් ලෝකෙ මිනිස්සු ඒක හිස් හරි. ඒකේ ආලෝකයක් තියෙනවා හරි. ඒකේ හිස් කියලා හරි. ඒක මොකක් හරි හැඩයක් හරි. එයා ඒ මොකද විඥාන්ට අරමුණු කරන්න පුළුවන් නාම රූපයක්නේ. නාම රූපේදී නාම වශයෙන් කියන්නේ ලිංග ආකාර නිමිති. ඒ කියන්නේ ලිංග කියලා කියන්නේ ලිංග ආකාර නිමිති උද්දේශ. උද්දේශ කියන්නේ නම් කරනවා. ලිංග ආකාර කියන එක නම් දන්නවනේ හැඩතල ලිංග නිමිති නිමිති කරනවා. ඒ වගේ විඥානයේ නිවන කියලත් නාම රූපයක් වශයෙන් අල්ලනවා ලිංග නිමිති ආකාර හැඩතලයක්. ඒතකොට එයා නිවන කියලා ඒක ගෝචර කරන්න යනවා. නිවන කියලා ඒක එයා ගෝචර කරන්න ගියාට පස්සේ වැඩි අල වෙනවා. වැඩි අල වෙන්නේ මොකද එහෙම එකක් නෙමෙයි සත්‍ය කියන්නේ. සත්‍ය කියන්නේ හිස් හිත හිස්ුණත් නැති වුණත් ඒ දෙපැත්තට නොබෙදී ඉන්න හිත. ඒ දෙපැත්තට නොයැලෙන සිත. ඒ ස්වභාවය තමයි මේක යා ඒක හිතන්න බෑ. ඒක මෙහෙමද කලුද සුදුද එහෙම එකක් ඒ ස්වභාවයට නෑ. නිර්වාණ ස්වභාවයට එහෙම එකක් එහෙම ස්වභාවයක් පවතින්නේ නෑ. එයා අර වගේ එකක් දා ගන්නවා. දාගත්ත ගමන් එයා එතනින්දලා අනාගතයක් නේ හදන්නේ ඔය. එයාට තේරෙන්නේ යා මේ මහා ඒක හරියට අර විභාගයක් පාස් කරන්න යන වැඩක් තමයි ආයෙත් කරන්නේ. අර විභාගයක් ඉස්කෝලේ හදාගත්තා මම විභාගේ පාස් වෙන්න ඕනේ. මම මොකද්ද කරන්න ඕනේ කියලා තියෙනවානේ අපි ඔය ලෙවල් පාස් වෙනවා යුනිවර්සිටි යන ඕලෙල් කියලා ඒ වගේ ටාගට් එකක් හදලා දැන් දුවනවා. එයා දන්නේ නැහැ මොකද කියලා. එහෙම දිව්වට හම්බෙන්නේ නැහැ. ඒක එයා ওই චිත්‍ර ඔක්කොම පැත්තක දාලා යාර පොඩි ළමෙක් වගේ පොඩි ළමෙක් කියන්නේ මොකද අන්නේ වගේ මේ මොහොතේ එකකින් කියන්නේ භාවනා කරන්නේ උපරිම තෘප්ති. මේ වෙලාවේ මේ මට ලැබිලා තියෙන ටිකෙන් උපරිම තෘප්තියෙන් ඉන්න ඉච්චරයි. ඒ තෘප්තිමත් භාවයට පත් වුණොත් නිර්වාණයට පත් වෙනවා. අතෘප්තිකර මිනිසු තමයි දේවල් හොය හොයා මුළු ජීවිතේම දුවන්නේ. ඒ තමයි යාලගේ සාංශාරික තණ්හා හිත.
ඒකේ පෘථග්ජන මනසට තේරෙන්නේ නැති ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. පෘථග්ජන හිත කැම වෙලෙම ඌනෝ ලෝකෝ පතිටිතෝනේ මදිනේ, මොනවා කළත් මදි මදි. මොකද්ද ඒ වගේ හැම එකක්ම මදි කියන පිස්සුවක් හදාගෙන අර දුවනවා. නිවන කියලා එකක් දැන් මොකද්ද දැන් මදි කියලා හිතාගෙන නිවනක් කියලා හිත හැඩයක් අතන් දුවනවා. මං කියනවා දිවිලි ඔක්කොම අතාරිනවා. අපිට ඒ මොකක් අතේ අපි භාවනා කරද්දි තෘප්තිමත්, අපි කතා කරද්දි තෘප්තිමත්, ඒක අභිවත් පුල් තෘප්තිමත්. අර පොඩි ළමයිනේ එතන එතන මාගෙන එතන එතන තෘප්තිමත් වෙන්නකෝ. එතන එතන ජොලියක ඉන්නකෝ. එතන එතන ඔය මොකක්ද ඔය කියන්නේ? ඒකින් කියන්නේ බණ අහන්න එපා, එහෙම දුස්තිකර යන්න එපා. එහෙම එකක් නෙමෙයි මේ. එතන එතන අපි තෘප්තිමත්, අපි සැටිස්. අපි මේ එතන එතන සැටිස් වුණාම මොකද නිවන තියෙන්නේ? එහෙම ගිහන්නේ නිවන තියෙන්නේ මෙතන. නිවන තියෙන්නේ මේ මොහොතේ. ඒකටපත් වෙන්න බෑ අතෘප්තිකර මනසට. ඒ නිසා අපි කරන්නේ ඔය ඔක්කොම අතහැලා දාලා අපි නිදහසේ තේකක් බිර ඉන්නවා. නැත්තම් ඔය ඔය දුවර එකේ වෙන්නේ ටික දවසක් ගිහිල්ලා පිස්සු ඔය හාඳුල්ලා කියන්නේත් බොරු, නිවනගේ බුදුහාරෝ කියක සුවර් නැහැ කියලා. ඕක නම් සුවර් නැහැ කියලා ඔක්කොම අතහැලා දමල ගහලා යනවා. මොකද එයා ඒ ක්‍රමේ දරුන්නේ නැහනේ. එයා දුවනවා, දුවලා දුවලා දිව්වට හම්බෙන්නේ නැනේ කවදාකවත්. එතකොට ඉතින් ඔය හාඳුල්ලා පච කියන්නේ ඔය ඔය කොහෙද මම මෙච්චර අවුරුදු ගණන් කරන කොයි මොකක්වත් නැහැ, ධ්‍යානයක්වත් නැහැ, ඔය පච ගොඩක් ඔය ගහන්නේ කියලා. ඒ ප්‍රශ්නේ තියෙන්නේ එයා ක්‍රමේද, එයා එයා අර දුවලා හෙව්වා මේක. මේක බුදුහාරෝ කිව්ව අඟුලි මේ අඟුලි මාල නොබය දුවන්නේ මා නතර වෙලා ඉන්නේ ඔබ නතර වෙන්න. සත්‍ය පවතින නතර වෙලා නතර වෙලා තෘප්තියටපත් වෙනවා. නතර වෙලා කරන ඒ වැඩේ ඒ මොහොත තෘප්තියෙන් ඉන්නවා. අනාගතයට සැප විඳින්න යන්නේ මේ. අපි දන්නවද ඔය අනාගතේ නිවන හොයන්න කියලා හෙට මැරෙයිද කියලා? ඊට වඩා හොඳන්නේ මේ වෙලාවේ පුල් තෘප්තියෙන් ඉන්න එක. ඒකෙන් කියන්නේ අර ලෞකික තෘප්තිය. හැබැයි මේ මේ පටල ගන්න එපා. මම මේ කියන අර මිනිසු කාලා බිලා ජොලි කරන එක නෙවෙයි. අපි ඒ ඒ ඒ ඒ මොහොතට මං මේ දැන් බණ හැදී අයියෝ මේ මේ ඇති නිවන් දකින්න මොකද තෘප්තිමත් මේ භාවනාවේද කියලා එතන එතන කරන කරන වැඩෙන් කරන කරන භාවනාවේ කරන කරන බණ ඇහිීමේ එතන එතන තෘප්තියෙන් පිරීලා යන්න. ඒ මේ මොනවද ඒ මං කියන්නේ නිවන් දකින්න අයගේ මොනවද තියෙනුනේ හිනාවෙන් පිරීලා. ඒ මිනිසු නිකන් උඩ පැනපැන වගේ ඉන්න ඕනේ කියලා. මේ මොනවල් එල්ලගෙන ඉන්න මිනිසු නෙමෙයි. මේ නිවන් දකින්න හිම මේ මොනවල් එල්ලගෙන මින් බලාගෙන පිස්සු විකාර කරලා හරියන්නේ නැහැ. නිය හුදට සිනා වෙලා පිපිලා ඒ වෙලාව වින්දනය කරමින් ඒ වෙලාව තුල අපි ඉන්නවා. එදාට එදාට අපි ජීවත් වෙනවා. අපි එතන එතන ජීවත් වෙනවා. අපි අනාගතේ වෙනුවෙන් ඉන්නව නෙමෙයි. අපි එතන එතන සතුයි නිවන් දැ නිවන් දැකලා වගේ ඉන්නවා. එතකොට නිවන්ට බැරි වෙනවා. අපි අපි හොයාගෙන ඉන්නේ ඇවිල්ලා දෙන්නේ තැනක. මොකද මේ බුදුජානක හිමි කියනවා මහණෙනි කවුරු හරි භාවනා කරද්දී එයා මොකටද කරන්නේ කියලාවත් දන්නේ නැත. ඒ කියන්නේ අනාගතේ ගැන මොකක්වත් නැත්තම් අන්න එයා තමයි මගේ සැබෑ සාගෝලයා. එයා එයා එයාට තමයි දෙවියොත් වදින්නේ. මොකද එයා භාවනා කරාට අරමුණක් නැහැ. ටාගට් එකක් නැහැ. බලාපොරොත්තුවක් නැහැ. මුලදී පවන්නේ පටන් ගද්දි උග තියෙන්න ඕනේ. පටන් ගද්දි තිබ්බට පස්සේ ඒකත් අත්හැරලා දාලා ඔය හදාගත්ත නිවන ගැන ඒ චිත්‍රෙත් පොඩ්ඩකට පැත්තක දාලා නිදහසේ ඒ මොහොත ඉඳන් ජීවත් වෙනවා. අන්න හරියට එතකොට නිමිති විඤ්ඤාණයට නාම රූපයක් නැහැ බැස ගන්න විඤ්ඤාණයනේ. මොකද විඤ්ඤාණය නැත්නම් අන්තිමට නිවන කියන කන්සෙප්ට් එක අල්ල ගන්න එක තේරෙන්නේ නැහැ ගොඩක් අයට. අන්තිමට ඔක්කොම අපි අතහරිනවනේ අන්තර අල්ල නිවන කියන කන්සෙප්ට් එක හදා ගන්නනේ හැඩතලයක්. ඒතර ඒකේ තමයි විඤ්ඤාණය. මං ඒකයි මේ මෙච්චර කියන්නේ. නිවන ඒ නාම රූපේ විඤ්ඤාණය බසිනවා. ඒකවත් දෙන්න එපා විඤ්ඤාණයට බහැ ගන්න කියලා. මේ ඒ වචනෙන් කියන්නේ නැතුව වෙන බබාගේ භාෂාවකින් කිව්ව ළමයි කතාවක් කියලා. එතනවත් දෙන්න විඤ්ඤාණය කිසි දන්න නැහැ. කිසිම දෙයක පිහිටන්නේ නැහැ. කිසිම නිවනවත් අල්ලන්නේ නිවන කියලාත් අල්ලන්නේ නැහැ. එතකොට හම්බෙන්නේ නිවන. ඔය අල්ලලා දුවනකම් හම්බෙන්නේ බොරු. ඒක විඥානේ මායාව. ඒක මැජික් එකක්.